आई बोवन मा मैं श्रीलंका में तो बट आधे बातें के कतुआ ने आधे उपदानवा इतना मो विशेष दावसक वैदेशिक दावसक लंका के खालाई इतिहास है सांस्कृतिक इतिहास है तो नूतन सांस्कृतिक इतिहास है तो वैदेशिक दावसक उपदानवा ये निमित्त कोटा की नहीं आधे में मा ओबा समग्र संबंधवान ने मे वैट स्थान समग्र මා පළමුවෙන්ම ඉතාම හෘදයාංගම ලෙස මගේ කනගාටු ඔබට ප්‍රකාශ කරන පහුගිය පැය තුල ඔබත් එක්ක එකතු වන්නට නොහැකි වීම ගැන ඔබට පේනවා මෙය සාම්ප්‍රදායික ආකාරයකට කාමරයක් තුලට වෙලා නැත්තම් ස්ටුඩියෝවක් ඇතුලට වෙලා කරන වැඩසටහනක් නොවන්නට වැඩ සිද්ධ වෙලා තිබෙනවා මට එහෙම අවශ්‍යතාවයක් නොතිබුණත් නමුත් ඇත්තටම ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ අපේ ජීවිතය පහසු නැහැ අපිට එකතනින් දුවන් වෙලා තිබෙනවා ඒක නිසා මමත් මේ වෙලාවේ මගේ වාසනාවට අද මම වාහනේ මගේ වාහනේ වෙනුවට මම කුලී රථයක යනවා ඒ නිසා මට මේ වෙලාවෙත් අඩු ගානේ ඔබත් එක්ක එකතු වන්න ලැබුණා ඒක නිසා මගේ හෘදයාංගම කනගාටුව සහ සමාව භජනය කිරීම ඔබ වෙනුවෙන් ඔබ කෙරෙහි මා වෙනුවෙන් මා ඔබ ඉදිරිපත් වෙන්නට කැමතියි अत्रम नंबर दुलस्वनिदा श्रीलंकावे सांस्कृतिक इतिहास नूतन सांस्कृतिक इतिहास वेदगत्तिने अक्वान्ने उपदान्नवा अपरिरु इताम बालपैम सहगत नाट्यकारुवेक कलाकारुवेक जनमत हदन्नेक जनमत सकस्करान्नेक वो जयलत मनोरत्न जयलत मनोरत्न अपे ज्येष्ठ कलाकारुवा ओहो श्रीलंकावे मे पोलोमत अपेन्मुगा तदवेन दवस निमितकोटगेन महितना भानुक मनोरत्न अपे सहृदय अहुकर्ण मे वेडसटाहन मालावित्ता वेदगत मग्निसाद कलाकुगे हो जनमतः दुगे हो जनता वगे जीवन तत्व सांस्कृतिक अवकाश पुलुलकुगे निक्मयाम ඔහුගේ භෞතික නික්මයාමෙන් අවසන් නොවන බවට මෙය ඉතාම හොඳ මා හිතනවා හොඳ නිදර්ශනයක්. ඒ නිසා බානුක මනරත්න මා සහෘදයාට මා ස්තුතිවන්ත වෙනවා. ඔහු ඉතා පුළුල් ආකාරයකින් මේ සංස්කෘතික මැදිහත්වීම නානාවිධ විෂයන් ඔස්සේ තවමත් ඔහු අප ජ්‍යෙෂ්ඨ ක්‍රියාධාරයා කලාකරුවා වෙනුවෙන් එය ඉදිරියට ගෙන යනවා. निसा इति माँ सहृदय प्रस्तुति सह लोकपुराम लोके पुराम मे विलावे मगे कथाबह तो संबंध लाइन बसुदीन आत्माता गौरवें स्तुतिवंत पहुला माइम नोथका रैंदी सिटी मगे इति माँ कथावट बाहि नमेक वारम अभी बहुविट अभी दान अभी कलाब අපි රස විඳිනවා අපි හිතන්නේ නැහැ කලා රසාස්වාදයේ සඳහා යම් ආකාරයක නිශ්චිත ක්‍රමවේදයක් එහෙම නැත්නම් නිශ්චිත ශික්ෂණයක් නැත්නම් පුහුණුවක් අවශ්‍යයි කියලා මම හිතන්නේ මම එතනින්ම පටන් ගන්න අපි බොහෝ විට අපි හිතන දෙයක් තමයි ඕනෑම කෙනෙකුට කලා රසාස්වාදය කියන කාරණාව නිසර්ගයෙන්ම පහළ වෙනවායි කියන නැත්නම් ඒක නිකන් ඉබේම පිහිටනවායි කියන එක एक निकांग हरियत हुस्म गन्नो आगे वैदक किए नहीं क्या ना अभी अनिच्छानुगतो अभी नोहिता आगर ना देख कहते हैं अभी हुस्म गन्नो बट अभी दाने ने हुस्म गन्नो ने तीन लेत्रम अपने सिहिं हुस्म गन्नो ने सिद्धू ना नायम है कि ना अभी बहुत ने कब हुस्म गन्ना मत के लाम ये पर लोग खिले इन बुलो में वेती ना मुते का यम्मा कार एक आकस्मिक सिद्ध बन देख निशा एक निसर्गेन नतंग ओहे सिद्ध बनो इति अभी बहुत ने कितनो मे कलारसास्वाद मेवनी नैसर्गिक हेकिवक नेतंग निसर्गे नेतंग किसीम मे मे शिक्षण अखो पुहुनु अखो किसीम पूर्व आवश्यकता नेतु इबे हाल नेतंग इबे पहाल वर्णा उदयखटियर मा नवत तो बेन्न समावीलासीटो मे सेलवी माहितन उबे मगे तीरे सेलवीम उबे दृष्टियट यम बाधा वक्यति करा भी मगे वाय से कनेक्ट एक බාධාවක් බව මා දන්නවා මම දැන් මමම ඒ දෙස මම ඔබේ කමෙන්ට් ආදී මට පේනකොට ඒව කියවන්න ගියම් නමුත් ඒක ගැන මා සමාවිල්ලා සිටින ඔබෙන් නැවතත් අපි මේ தത്വෙට හැඩ ගැහෙන්නට උත්සාහ කරමු අද ඇත්තටම අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා අනන්
සීකරන දින වගේම අද තවත් ලංකාවට බරපතල දිනයක් අද ස්වකීය අයවැය ඉදිරිපත් කරන අභිනව අමාත්‍යවරය විසින් ඒකත් මා හිතනවා ලංකාවේ අපේ ජීවිතයට දැඩි ලෙස බලපාන දෙයක් එක මේක දෛවයේ ගුරුගුරු සරදමක් වගේ අද දිනේට මේදී තිබීමක් මා හිතනවා නොසලකන්නට නොහැකි දෙයක් ඉතින් කෙසේ වෙතත් මා කියමින් හිටියේ මේ කලා රසාස්වාදය කියන එක යම් ආකාරයකට අපිට ඉබේ ලැබෙන දෙයක්ද ඉබේ පහළවන දෙයක්ද දැන් බොහෝ දෙනෙක් මේ සංගීතය වගේ විෂයක් ගැන කතා කරාම සංගීතය වගේ කාරණාවක් අපි හිතන්නට පෙළඹෙනවා මේ සංගීතයේ ඕනෑම කෙනෙකුට දැනෙන සුළුයි අපි උදාහරණයක් ඇරී තාම රොමාන්ටික් අදහස් පවය ගැන කියන එහෙම නැත්නම් ඉතාමත්ම අපි කියමු මේ දේවවාදත් එක්ක නැත්නම් පටලවපු අදහස් ගැන කියන එක තමයි මේ විශ්වයේ මේ සංගීතයේ තිබෙනවාය අපි මාතාවගේ උදරේ අපි ඉන්නකොට අපි මාතාවගේ හෘද ස්පන්දනය අසනවා එයම සංගීතයක්ය ඒ අර්ථයෙන් අපි කුඩා කාලෙදිම භ්‍රුණයා කාලෙදිම අපි සංගීතයට නැත්නම් රිද්මයට යම් ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නට උගන්වන ඉගෙන ගන්නවා යන আদি වශයෙන් අපි යම් ආකාරයකට මේ පරිසර මූලික ප්‍රවේශයක් ඒ කියන්නේ මේ පරිසර මූලික ප්‍රවේශය තමයි අත්‍තර මේකේ ඇත්තම කාරණාව ඒකට මම දෙවනු වෙන්න නමුත් මේ මේ පරිසරය කියන එක එක්තරා විදිහකට ගත්තොත් එහෙම විඥාන වර්ධිත්‍ය අර්ථයකින් ගේන අවස්ථාවක් තමයි අපට දක්නට ලැබෙන්නේ ඒ තමයි මේ කලා රසාස්වාදය කියන එක මවගේ උදරයේ සිටියදීම නැත්නම් මේ භ්‍රූණයා සිටියදීම ව සිටියදීම කලලයක් හැටියට අප වර්ධනය වෙනකොටම අපි මේ කලා රසාස්වාදය ගැන යම් අදහසක් ගන්නවා කියන එක. ඉතින් මට අද දේශ අපි කතාබහ සඳහා මම විශේෂම තෝරගත්තේ මේ මාතෘකාව ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපට සංගීත රසාස්වාදය උරුමද කියන එක. ඉතින් මා ප්‍රවේශය ගත්තේ එතනින්. ඒ කියන්නේ ඇත්තටම අපි දන්නවා මෙතන ඉන්නවා වෙන්නට පුළුවන් නානාවිධ වයස් කාණ්ඩවල පාඨකයන් නැත්නම් ප්‍රේක්ෂකයන් සහභාගී වන්නන්. ඉතින් මා හිතනවා යම් ආකාරයකට මම කැමති ක්‍රොනොලොජිකලි නැත්නම් යම් ආකාරයකට යුගාත්මක වශයෙන් ගිහිල්ලා අපට මෙහෙම උරුමයක් තිබුණාද නැත්නම් ඒ උරුමය ඒ කියන්නේ ඒක මේ අපට උරුම වුණු සංගීත රසාස්වාදයේ මේ දැන් තියෙන එක අපිට උරුම වෙලා තියෙන එක ඒක කොච්චර හොඳ එකක්ද නැත්නම් හොඳ එකක් ඊට වඩා හොඳ එකක් තියෙනවද ඒ හොඳ යම අත්පත් කරගන්නේ කෙසේද එහෙම හොඳ යමක් නැතිනම් ඒක අහිමුණේ මක් නිසාද කියන කාරණා කීපය ගැන යම් ආකාරයක අදහස් කීපයක් ඔබ සමග බෙදා ගන්න. ශ්‍රී ලාංකිකයා හැටියට අපට සංගීත රසාස්වාදය උරුමද? ඉතින් මේක ඇත්තටම අනිකුත් කලා මාධ්‍යයන් ගැන මා හිතනවා වෙනත් ඒ මාධ්‍ය වලට සම්බන්ධ කලාකරුවන් නැත්නම් කලා විචාරකින් සාකච්ඡා කළා මා ඒ වැඩසටහන් බැලුවා. ඉතින් සංගීතය ගැන කාරණාවෙදී මා කැමති මගේ යෝජනාව ඔබට ඉදිරිපත් කරන්නට පළමුව ඒ යෝජනාව ඉදිරිපත් කරලා මම ඔබත් එක්ක ඒ සම්බන්ධව සාකච්ඡාවට එළඹෙන්නම්. මම කියන්නේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපට සංගීත රසාස්වාදයේ සම්බන්ධව සංස්කෘතියක් නිර්මාණය වීම සඳහා ඉඩක් තිබුණේ නැත කියන කාරණාව. මේ කාරණාව ඇත්තටම සම්බන්ධයෙන් මම කියන්නට කැමති දැන් අපි අහලා තියෙනවා බොහෝ දෙනෙක් කියනවා මම බයිලත් අහනවා මට ඕනනම් අමරදේවගේ මියුසික් උත් තේරෙනවා මං ඒවටත් රස විඳින්නට මා කැමති මං බයිලත් අහනවා මට බයිලත් රස විඳින්නට මා කැමති මං ජිප්සීස් ලගේ ගීතත් අහනවා එතකොට මං ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීතත් අහනවා මම හින්දි සින්දු අහන්නත් මට පුළුවන් මට මේව රස විඳිනවා යන දිවශයෙන් ඔබ අහලා ඇති ඔබත් සමහර විට ඒවා කියනවා සමහර ඔබත් එහෙම හිතනවත් ඇති අපි ටිකක් ඉතිහාසයට යමු මේ සංගීතය සහ ශ්‍රී ලාංකිකය අතර තිබුණු සම්බන්ධය කවර ආකාරද කියලා යම් විදිහකට අපි හොයලා බලමු. අපි දැන් බොහෝ විට අපි සාකච්ඡාවකදී අපි මේ ඉන්න මොහොත මත පදනම් වෙලා තමයි අපි ඉතිහාසය හෝ අනාගතය හෝ ගැන පවා යම් ආකාරයක අදහසක් ගන්න. ඒ නිසා මම කැමති අපි යන්නට මීට අවුරුදු ශතවර්ෂ ගණනාවක් ඔබට ලංකාවේ ලිඛිත ඉතිහාසය එහෙම නැත්නම් අපි විශ්වාස කරන මහා වංශමය ඉතිහාසය නැත්නම් ලිඛිත මූලාශ්‍රත් එක්කෙන ඉතිහාසය සම්බන්ධව තියෙන වාර්තාවන් එක්ක මම මදක් කැමති මේ සංගීතය සහ
ලංකාව අතර තිබුණු යම් ආකාරයක සම්බන්ධතාවයක් ගැන සාකච්ඡා කරා. ඊට කලින් මා ඔබට යෝජනා කරන්න කැමතියි දැන් මේ ශ්‍රී ලාංකිකයා කියන එකත් අපිට බෙදාගත යුතුව තිබෙනවා. මේ ශ්‍රී ලාංකිකයා කියන්නේ මේ බහුවිධ සංස්කෘතික නැත්නම් ආගමික ජාතික කණ්ඩායම් වලින් සමන්විත වෙච්ච සමාජ ගොන්නක් නැත්නම් ජනතාවක්. ඒ නිසා ඇත්තටම මා නැවත කල්පනා කළා මේ ශ්‍රී ලාංකිකයා කියන එක තාර්කිකද මම යෝජනා කළ මමම යෝජනා කළ මේ ප්‍රස්තුතය ඒක සාධාරණද කියලා. මොකද ශ්‍රී ලාංකිකයා හැටියට ගත්තොතින් එහෙම සිංහලයන් මම සිංහල ජාතිකෙක්. ඒතර මේ සිංහලයන්ට අනිකුත් ජනවර්ගවලට සාපේක්ෂව විශේෂයෙන්ම ද්‍රවිඩ ජනයාට සාපේක්ෂව සංගීතය සම්බන්ධව තිබුණු සම්බන්ධතාවය සහ අදාළත්වය සීමා සහිතයි කියලා කියන්නට මා කැමතියි. ඒ නිසා මේ ශ්‍රී ලාංකිකයා කියන කාරණාවෙන් සිංහලයා කියන උපගොනුව ගන්නට මා කැමතියි. ඒක අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින් මා එතනින්ම පටන් ගන්නම්. ඉතිහාසයේ අපිට කොහොමද ඉතිහාසය ඇතුලේ අපිට සංගීතය සම්බන්ධව මොන වගේ අදාළත්වයක් තිබෙන්නේ කියන සාකච්ඡාවත් එක්ක. අපි දන්නවා මහාවංශ මූලාශ්‍ර වලට අනුව ක්‍රිස්තු පූර්ව 6-5 ශතවර්ෂවලදී විජය කුමාරයා චෛරෝ චෞරය රෑනක් එක්ක උන්වහන්සේ එතුමා මෙහෙට ගොඩ බහිනකොට එයාගේ සගයෝ ටිකත් එක්ක මේ සිරවස් සිරසවත්තුපුරේ යම් ආකාරයක ඇහුණයි කියලා සංගීත සැනකෙලියක්. මෙන්න මේ සැනකෙලි නාදයක් ඇහුණයි කියලා යෝජනා කරනවා. මට සමාවෙල මට තප්පර කීපයක් දෙන්න මා ඇත්තටම ඔබ මට තප්පර කීපයක් දෙතයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා. එතකොට මා කියමින් සිටියේ ඔබ අහලා ඇති මේ පුරා කතාව මූලාශ්‍ර මහවංශ මූලාශ්‍රයේ සටහන් වෙන මේ සිරසවත්තුපුරේ සිද්ධ වෙච්ච යම් ආකාරයක ඒ අපේ විජයාගමනයේ පළමුව ලංකාවේ හිටපු යක්ෂ ගෝත්‍රික යක්ෂ ගෝත්‍රයට අයත් ඒ නායකයාගේ යම් ඒ විමානයේම නැත්නම් ඒ නිවසේ නැත්නම් ඒ ගම්මානයේ තිබුණු යම් ආකාරයක සැනකෙලියක් විවාහ මංගල්‍ය උත්සවයක්. මේකෙදි ඇත්තටම වංශ කතා මූලාශ්‍රවල තියෙනවා මේ යම් සංගීත භාණ්ඩ වාදනය කළ අය යම් සංගීතමය නාද ඇසුන අය යනාදි වශයෙන්. ඉතින් ඇත්තට මූලාශ්‍රවල සාහිත්‍ය මූලාශ්‍රවල ඉතිහාස මූලාශ්‍රවල ලංකාවේ සංගීතය ගැන බොහෝ දෑ සඳහන් වෙනවා ඇත්තටම. විශේෂයෙන්ම මහාවංශය චූලවංශය එතනින් ගත්තයින් පස්සේ රාජාවලිය ඒ වැරණි කෞසිලුමින වගේ කාව්‍ය ග්‍රන්ථවල ක්‍රිස්තු වර්ෂ 12 වෙනි ශතවර්ෂයේදී වගේ සහ විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම සෙල්ලිපිවල මේ වගේ දේවල් වල මේ සංගීතය ගැන යම් ආකාරයකට සටහන් තිබෙනවා. හැබැයි මගේ යෝජනාව තමයි ඉතිහාසය වනාහි හැම විටම බලයේ හිටපු කණ්ඩායමේ ඉතිහාසය. අපි මහාවංශය ගත්තත්, චූලවංශය ගත්තත්, රාජවලිය ගත්තත් මේ සියල්ලම රජවරු ගැන මිසක් උදීජනයෝ ගැන නෙවෙයි. එතකොට දැන් අපි ආකස්මිකව නැත්නම් අපි ඇත්තටම අපි කියනවා අපි යාන්ත්‍රිකවම අපි හිතනවා මේ ඉතිහාසය ගැන කිව්වයින් පස්සේ මේ අපේ ඉතිහාසය තමයි කියලා. මේ අපි ගැන තමයි කියන්නේ. දැන් මේ රජගොල්ල ගැන කිව්වේ. එතකොට මේ හැම තැනකම තිබුණේ රජගොල්ලන්ගේ සංස්කෘතිය සහ රජගොල්ලන්ගේ ඇවතුම් පැවතුම් සහ රජගොල්ලන් සම්බන්ධ ඉතිහාස සිද්ධීන් විනා සාමාන්‍ය ජනතාව සම්බන්ධ තිබුණු ඔවුන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් තිබිච්ච සාමාන්‍ය හුදී ජනයාගේ ජන ජීවිතයේ කවරාකාර ලෙසද තිබුණේ කියන කාරණාවන් එලිදරව් වෙන සාධක නොවේ. ඒ නිසා තමයි මහාචාර්ය සුදර්ශන සෙනවිරත්න වගේ විද්වතෙක් ඔහු යෝජනා කරන්නේ චූල සම්ප්‍රදාය නැත්තම් ඉතිහාසයේ කියවීමේහිලා මහා නවන මූලාශ්‍රවල තියෙන වැදගත්කම. ජනශ්‍රුති, ජන කතා, ජන විශ්වාසය නැදහිලි මේ වගේ කාරණාවන්ට ඇත්තටම යම් ආකාරයක තිබෙන අදාළත්වය යම් රටක ඉතිහාසයක් සොයද්දී. ඒ නිසා මගේ පළමු මේ ප්‍රවේශයේදීම මම ඔබට කියන්නට කැමතියි දැන් අපි මේ ඉතිහාසයේ අපේ සංගීතය අපේ දේවල් කියලා කියන ඒවා අපේ කියලා මට තේරෙන්නේ. නමුත් අපේ නම් නොවේ. ඒ රජාගේ. මොකද ඇත්තටම මෙතනදී අපි මා හිතනවා ඉස්සම පැහැදිලි ලෙස විග්‍රහ කරගත යුතුයි විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 6-5 ශතවර්ෂවල ඉඳලා ඒ ආපු මේ රාජ්‍යත්වය ඇතුළේ තිබිච්ච සංස්කෘතිය ඔබ දන්නවා අනුරාධපුර යුගයේ වෙනකොට ඉතාම දියුණු සංස්කෘතියක් ඉතාම දියුණු නගර සංස්කෘතියක් හැදෙනවා. පොළොන්නරුව යුගයේ වෙනකොට ඉතාම දියුණු නගර සංස්කෘතියක්. නමුත්
10 12 ශතවර්ෂ වලට පස්සේ විශේෂයෙන්ම 12 වන ශතවර්ෂයෙන් පස්සේ මේකේ කඩාවැටීමක් එනවා. නමුත් ඒ කිසිම ප්‍රධාන තැන්වල වාර්තා වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ අපි ගෘහ නිර්මාණ ශිල්පය ගත්තත් නගර නිර්මාණ ශිල්පය ගත්තත් ඒ හැමතැනම තියෙන්නේ ඒ නටමුන් හැටියට ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ ශත්‍රීය එහෙම නැත්නම් ඒ ඒ බලයේ හිටපු යම් ආකාරයක ඒ පාලකයාගේ ඉතිහාසය. ඒ පාලකයාගේ සංස්කෘතිය දැන් අපි ගත්තොත් එමු ක්‍රිස්තු වර්ෂ 6 5 ශතවර්ෂ වල සීගිරිය වගේ එකක්. සීගිරිය බැලුවම පේනවා කිස් කොහොම රසවතෙක්ද මේ ආදය කියන එක. ඒ කියන්නේ මේ කාශ්‍යප රජතුමා. ඒ චිත්‍ර වල ඔබ බැලුවොත් එම සංසන්දනාත්මක බැලුවොත් එම මා දන්නේ චිත්‍ර සම්බන්ධයෙන් ඔබ සාකච්ඡාවක් කළාද කියලා. නමුත් අපි ගත්තොත් එහෙම ඊට පස්සේ ගම්පොළ යුගයේ නුවර යුගයේ වගේ යුගවලට එනකොට තියෙන ද්විමාන චිත්‍ර වෙනුවට අර යුගයේදී විශේෂයෙන්ම ඔය මේ මේ මං කිව්ව මේ මේ සීගිරි චිත්‍රවල තියෙන ත්‍රිමාන ගුණය බලන්න. කියන්නේ කතරම් කියන්නේ ඒක ඊටම පැහැදිලි ඉන්නේ මූර්ති ශිල්පය ගත්තත් ඒ ත්‍රිමාන මේ ත්‍රිමානත්වය සහ ඒක තුල තිබෙන යම් ආකාරයක මේ ප්‍රොපෝෂන්ස් නේද? ඒ කියන්නේ අනුපාතයන් මේ ඒ අනුපාතමය ගුණය මේ සියල්ල හරි සහසුද්ධෙන් විද්‍යාත්මකව නිවැරදිව කලාත්මකව පිළිහිදලා තියෙනවනේ. දැන් උදාහරණයක් කරේට Arts and Crafts of India and Ceylon කියන පොතේ ආනන්ද කුමාරස්වාමි ඔහු පැහැදිලි කරනවා, ඔහු සංසන්දනය කරනවා ඇත්තටම නටරාජ් පිළිමය සහ සමාධි පිළිමය. මේක සමාන්තර යුග දෙකකට අයත් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම කිට්ටු ශතක දෙකකට වගේ කාලයකට. දැන් මේ දෙකම විසින් යෝජනා කරන යම් ආකාරයක මේ කලාත්මක සහ දාර්ශනික චින්තාව. දැන් සමාධි පිළිමය ඔබ දන්නවා, සමාධි පිළිමය ගත්තොත් නෙමෙයි ඒකේ තියෙන නිශ්චලත්වය නේද? ඒකේ තියෙන්නේ ධ්‍යානය. හැබැයි නටරාජ් පිළිම ගත්තත් ඒකත් Hindu ඒ කියන්නේ ඒ දශාවතාරම් වල එකක් වුණ Shiva. ඒකේ තියෙන එතන ආත්ම තියෙනවා අටක් නේද? අත්ත ඔව් ඔව් ඒ කියන්නේ එයා එකාතක සංඛ්‍යාවක් තියෙනවා, තවාතක තව දෙයක් තියෙනවා. එතන තියෙන්නේ තනිකර චලිතය. ඒ චලිතය නැති කිරීම තමයි සමාධි පිළිමයෙන් යෝජනා කරන්නේ. නමුත් ඒ දෙකේම තියෙන එකම එකම දාර්ශනික අර්ථය කියන එක තමයි යෝජනා කරන්නේ මේ ආනන්ද කුමාර ස්වාමි Arts and Crafts of India and Ceylon කියන පොතේ. ඔබට හොයාගෙන කියවන්න පුළුවන්. ඒක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අවශ්‍ය වුණොත් එහෙම PDF drive එකක් නැත්නම් ඉන්ටර්නෙට් ආකයිව්ස් වලට ගිහලා ඒක ගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ පොත් පත්තරයක් නැත්නම් ඔබලඟ තියෙනත් පුළුවන්. පැරණි පොතක් 1900 මුල් ගණන් වලදී ආපු. ඉතින් මට කියන්නට අවශ්‍ය උනේ ඒ ත්‍රිමාන රූපී කලාව දෘශ්‍ය කලාව ඇතුලේ ඒක තිබුණා නම් ක්‍රිස්තු වර්ෂ 5-6 ශතවර්ෂ වල සංගීතයත් පැහැදිලිවම දියුණු තලයක තිබෙන්නට තිබෙන තිබිය යුතුමයි. මොකද ඇත්තටම Hindu නිම්න ශිෂ්ටාචාරයේ ක්‍රිස්තු පූර්ව 3000 දී පටන් ගත්තයින් පස්සේ ඊට පස්සේ විශේෂම මගධය වගේ මේ කියන්නේ 11 මහ ජනපද ඉන්දියාවේ 11 මහ ජනපද ඇතිවීමත් එක්ක ඒ සංස්කෘතියේ කුඩ ප්‍රාප්තියට එළඹෙනවා. එතකොට ඇත්තටම අපි ලෝක පුරාම ගත්තොත් එහෙම විශේෂම තත් භාණ්ඩ ඇතිවීම කියන එක තත් භාණ්ඩවල උද්භවය කියන්නේ නැත්නම් තත් භාණ්ඩ පටන් ගන්නවා කියන එක සංකීර්ණම එකක්. දැන් බටනලාවක් බෙරයක් වගේ එකක්, ඒකේ තාක්ෂණය හරි සරලයි. ඔබ දන්නවා දැන් බටනලා ගැන කතා කරද්දී ඇත්තටම මේ ලෝකේ මුණ ගැහිලා තියෙන පරණම බටනලාව අවුරුදු 45000ක් පරණයි. නියන්ඩර්තාලෙන්සිස්ගේ බටනලාව. මේ ස්ලෝවේනියාවේ ජාවේ බේබ් කියන මේ ගුහාවේ තිබිලා 995 දීක හොයා ගන්නවා. 2012 වෙනකන් ඒ සම්බන්ධව සාකච්ඡා පවත්වනවා. අන්තිමේදී තීරණය කරනවා ඒක ඇත්තටම ගුහාවලස් අස්තියකින් හදපු මානවයා විසින් නිර්මාණය කරන ලද සංගීත භාණ්ඩයක් කියලා. ඔබ බලන්න නියන්ඩර්තාල් ෆ්ලූට් කියලා ඔබ අන්තර්ජාලය ගැහුවොත් ඔබට බලා ගන්න පුළුවන් නියන්ඩර්තාල් ෆ්ලූට්. මුලින්ම විශ්වාස කළේ අවුරුදු 35000ක් පරණ කියලා. නමුත් පස්සේ ඒක තීන්දුව කළා අවුරුදු 45000ක් පරණයි සහ අවුරුදු 60000ක් පවා පරණ බටනලා හම්බෙලා තියෙනවා කියලා. ඒකට දැන් මේක අපිට නොතකා හරින්න බෑ. හැබැයි තත් භාණ්ඩ දැන් බටනලාව කදනවා කියන්නේ ඒ මුල්ම නියන්ඩර්තාල් බටනලාවත් ඇත්තටම ඒක මේ ඇත්තටම මේ ගුහා වලස් අස්තියෙන් එන වලහෙක්ගේ අස්තියක් මේ කලව අස්තියකින් සිදුරු කරලා ඒ කලව අස්තියක් සිදුරු කරලා යම් ගල් ආයුධ වලින් සිදුරු කරලා නැත්නම් අස්ති වලින්ම හදපු ආයුධ වලින් සිදුරු කරලා සිදුරු තුනක් තිබිච්ච සංගීත භාණ්ඩයක්. නමුත් ඒ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සංගීත භාණ්ඩයක් හදාගන්න පුළුවන්. මැමත් ලගේ ඔළුව වලට ගහලා සංගීතය ඩ්‍රම්ස් එහෙම නැත්නම් මේ බෙර හැටියට පාවිච්චි කරලා තියෙන අවුරුදු 45000කට වගේ උඩ. හැබැයි තත් භාණ්ඩයක්
කියලා කියන්නේ සංකීර්ණතම වැඩක්. ඒකේ තත් තියෙන්න ඕන, තත් එකතු වෙන සුසර කරන පෙග්ස් නැත්තම් යතුරු කීස් තියෙන්න ඕන. ඒතර බොඩි එකක් නැත්තම් ශරීරයක් තියෙන්න ඕන. ඒක රෙසොනේෂන් එකක් අනුනාදයක් හැදෙන්න පුළුවන් ශරීරයක් තියෙන්න ඕන. গিටාර් එකක් වගේ නම් බොක්ස් එක නේද? ඒකයි. එතකොට මේ මේ තත් බහඬ මේ තත් සුසර කරන ක්‍රමයක් තියෙනවා. මේක සංකීර්ණයි. ඉතින් ඇත්තටම සොලොස් මහා ජනපද සංස්කෘතිය ඇතුලේ මේ තත් බහඬ ඇති උනායි කියන එක එකනේ එක පැත්තෙන් එහෙන් ආවනේ ග්‍රීසියෙන් ආවනේ ක්‍රිස්තු පූර්ව 4500 වෙනකොට ලයරය එතකොට හාප් එක මේ සියල්ල හැදිලා ඉවරයි එතකොට ඊජිප්තුවේ මේ සියලුම සත්ත් බහඬ ප්‍රාසින්සුම ඔක්කොම හැදිලා ඉවරයි දැන් මට කියන්න අවශ්‍ය උනේ ලංකාවෙත් යම්මාකාරයක මම අර කිව්වා වගේ අර එහෙම චිත්‍ර කලාවක් එහෙම මූර්ති කලාවක් එහෙම ගොඩනැගිලි ශිල්පයක් තිබුණාය කියලා කියන්නේ සංගීතයත් පැහැදිලිවම ඉන්දියාවෙන් ආපු එක ඊටාම හොඳ මට්ටමක තිබුණා විය යුතුමයි නමුත් ඒක කාගේ කලාවක්ද කියන එකයි පළමු ගැටලුව. ඒ කියන්නේ එකෙන් සාමාන්‍ය රටේ හිටපු හැම ජනතාවකගේම රසිකත්වය පෙන්눔 කරනවද? රටේ හිටපු හැම කෙනෙක්ම සංගීතය ඇහුවද? මං ක්‍රොනොලොජිකලි ඉස්සරහට ආවම ඔබට තේරෙයි අපිට බවයි වරප්‍රසාදයේ තිබුණේ නැහැයි කියන එක. දැන් මේ තරුණ මේ પરම්පරාව ඇත්තටම 2000න් පස්සේ ඉපදිච්ච પરම්පරාවට ඒ ප්‍රශ්න නැහැ. මොකද ඒගොල්ලෝ වැල් 49ක් වගේ කුඩා මුදලකට ලෝකෙට ඔවුන්ට ලෝකෙම තියෙන දැනුම ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා මේ අන්තර්ජාල සංස්කෘතිය හරහා. නමුත් අපේ પરම්පරාවේ අය 60 70 දශකවල પરම්පරාවේ අය පවා දන්නවා. ඒ විතරක් නෙවෙයි 80 දශකයේ උදුවේ පවා 90 දශකයේ උදුවේ පවා දන්නවා. නොලෙජ් නැත්තම් එන්ටර්ටේන්මන්ට් නැත්තම් කලාව. මේ කලාව කියන එක තිබිච්ච يعني ප්‍රවේශ වීමට තිබිච්ච අසීරුව. ඒක නිසා ඒ කියන්නේ අපි පසුවට එමු. අපි මුලින්ම අපි ක්‍රොනොලොජිකලි නැත්තම් යුගාත්මක වශයෙන් ඉතිහාසයෙන් අපි කතා කරගෙනමු. ඉතින් මම කියන්නේ එහෙම ලංකාවේ පැහැදිලිවම එහෙම ඉතිහාසයක් සංගීත ඉතිහාසයක් තිබුණා. හැබැයි ප්‍රශ්නය ඒක විසින් සමස්ත ජනතාවගේ රසවින්දනය තීන්දු කළාද නැත්තම් සමස්ත ජනතාවට එහෙම රසවින්දනයක් තිබුණාද සමස්ත ජනතාවට එහෙම සංස්කෘතියක් තිබුණාද කියන එක. දැන් අපි දන්නවා HCBBL අනුරාධපුරයේදී හොයාගන්නකොට සහෝගේ කණ්ඩායම විශේෂම මේ මේ संबंध पारेषण भूमियालोन रॉयल एशियाटिक सोसाइटी ऑफ सिलोन राज्य आसियातिक संघ में सिलोनीय शाखा विद्युत बहुदने यदकोट एच सी बी बेलुत्ते लंका पालम पुरा विद्या कोमसारी यदकोट ओन के खंडाय वन वैली साय महासाय होयागानोट एक पस्कंद दानवीन शतवर्षे අපි දැන් එක දකිනකොට කිරි පාටට සුදු පාටට බැබලෙනවා සහ මහාවංශ මුලාශ්‍රවලක් තිබෙනවා සද්දාතිස්ස කුමාරයාට සිද්ධ වෙනවා තමන්ගේ සහෝදරයව දෝෂයක්. ඉතින් මම කියමින් හිටියේ ඒක පස්කන්දක් වගේ තියෙන ඔබ අන්තර්ජාලයත් ඔබ දකින්න ඇති පැරණි දේවල්. එතකොට සාමාන්‍ය ජනතාව රජ රටට මිනිස්සු දනන් හිටියේ නෑ මේ මොකද්ද කියන්නේ යම් ආකාරයක කිකුලන්න විශ්වාසයක් තිබුණා මෙතන මොකක් හරි පූජනීය ස්ථානයක් කරේවි කියලා ඒක ඇතුලේ යමක් තිබුණා. හැබැයි එහෙම විශාල ලෙස ඒක මොකද්ද කියලා දැනගෙන හිටියෙත් නෑ. ඉතින් රාජාසික යාත්‍ිකර සංගමය බ්‍රිතාන්‍ය ගවර්න්මෙන්ටුව ඒගොල්ලෝ එකතු වෙලා මේවා නැවත විද්වතුන් විසින් අපි වෙන දවසක් කතා කරමු. මේ යටත් විජිතවාදයේ විසින් අපට අහිමි වූ දෑ මොනවද අපිට හිමි වූ දෑ මොනවද කියන එක වෙන සාකච්ඡාවක්. ඒක කලාව පමණක් නෝ ඒක නානාවිද පාර්ශ්වයන් යන සාකච්ඡාවක්. නමුත් මේක මේක පහළ වෙන්න පුළුවන් හින්දා මම කලින් මේක කිව්වේ අපි බොහෝ දෙනෙක් මේ කියනවානේ මේගොල්ලෝ ඔක්කොම විශේෂයෙන්ම හියු නෙවිල් වගේ කෙනෙක් අපි පුස්කොළ පොත්තරේ මේ අරන් ගියා ඒ ඔක්කොම එංගලන්තය ඇරෙමේ තියෙනවා වාසනාවට ගෙනිච්ච කියලා මම නම් කියන්නේ අඩු ගන්න අපිට රෙෆරන්ස් වලටවත් අපිට පරිශීලනයටවත් දැන් තියෙනවා අපිට අඩු ගන්න නැත්තම් ඒවට මොනවා වේද කියලා අපිට හිතා ගන්න. ඉතින් කෙසේ වෙතත් මම කියන්නේ කලාව තිබුණා කලාවක් තිබුණා. හැබැයි ඒක තිබුණේ කාටද? ඒ කලාවේ දියුණුව නැත්තම් ඒ කලාව පරිභෝජනය කිරීමේ දියුණු කලාව පරිභෝජනය කිරීමේ හැකියාව එවකට ඒ රාජ්‍ය කාර්ය ක්‍රමය ඇතුලේ යම් මහා විශාල මේ මේ මොනවද ඒවට අපි කියන්නේ මේ විශාල කුල ප්‍රමාණයකට ධූරාවලියක් ඇතුලේ බෙදලා හිටපු මිනිස්සුන්ට මේ යහපත් කලාවක් යහපත් සංගීතයක් පරිශීලනය කරන්න ඉඩක් තිබුණාද? මේක වැදගත් ප්‍රශ්නයක් කරගෙන මම සලකනවා. මොකද අපි හැමතිස්සෙම හිතනවා මේ සිරසවත්තපුරේ මේකක් ඇහුණා. ඒ කියන්නේ සංගීතය තිබ්බා. එතකොට අපි දන්නවා මහාවංශයේ තියෙනවා එලා රජතුමා මම හිතන්නේ 25 වෙනි හෝ පරිච්ඡේදේ එලා රජතුමාව පරාජය කළාට පස්සේ තමන්ගේ කුටියට වෙලා දුතුගැමුණු රජතුමා ඉන්නවා.
නාටිකාංගනාවන් සහ අමාත්‍යවරුන් විසින් පිරිවරණ ලදුව නාටිකාංගනාවන් සහ අමාත්‍යවරුන් විසින් පිරිවරාගනු ලදුව ඒ වගේමයි තව තවත් වාර්තා බොහොමයක් තියෙනවා විශේෂයෙන්ම බාතිකාභය රජතුමා එතුමාගේ නෑ බාතිකාභය රජතුමා නෙමෙයි බාතිකාභය රජතුමාගේ යුගයේදී මේ 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 තිබුණයි කියලා මේ සෙල්ලිපියක් ඒ සෙල්ලිපිය තියෙන්නේ මහාවිහාර භූමිය ඇතුලේ චෝලයන්ට සහ පාණ්ඩයන්ට බෙර ගැසීම තහනම් මම ඒක උඩට ගත්තේ රොයල් ඉෂියාටික් සොසයිටි වාර්තාවකින් චෝලයන්ට සහ පාණ්ඩයන්ට බෙර ගැසීම තහනම් ඒ කියන්නේ බෙර ගහන එක තිබුණා හැබැයි චෝලයන්ටයි පාණ්ඩයන්ටයි බෙර ගහන්න තහනම් බෞද්ධයන්ට බෙර ගහන්න පුළුවන් මේකෙන් යම් ආකාරයක අදහසක් වෙනවා ඒ කියන්නේ එක්කෝ රාජ්‍ය එහෙම නැත්නම් राज्य आगम मे संस्था देख अतर तमाइ संगीत लंका यूरोपेम मध्यतन युगे विशेष मध्यतन युगे प्लेन चांट ग्रेगोरियन चांट तमाइ आगमिक संगीते मुहुकुराया එතකොට මේ ආගමික සංගීතය පල්ලියෙන් ගලවගනු ලබන 17 වෙනි 15 වෙනි ශතවර්ෂයේ වෙනකොට රෙනෙසාන්ස් එකද නැත්නම් පුනරුදේදී පුනරුදේදී එවකට ඒ වෙනකන් පල්ලි ආශ්‍රිතව තිබුණු සංගීතය රදලයට යනවා නැත්නම් ඒක ගන්න එලිට් එක ඊට පස්සේ ඒක දියුණු වෙන පටන් ගන්නවා ඇත්තට මේක හරිම සිද්ගන්නාසුලුයි රෙනෙසාන්ස් එකේදී යුරෝපයේ ප්‍රධාන භාෂාව ලතින් ලතින් භාෂාව තමයි විද්‍යාව වර්ණ ගන්න භාවිතා කරන්නේ ආගම වර්ණ ගන්න භාවිතා කරන්නේ ලතින්. මිසිරේරේ මේදියුස් කියන මේ මහා ගායනාව මම ඊයේ පෙරේද පාවිච්චි කළා මේ 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 යම් චිත්‍රපටයකට මේ මේ ඔයි ගිලෙරාමෝ පූජකතුමාගේ මේ මේ ඒ ප්‍රශ්නය මේ මිසිරේරේ මේ මේදියුස් මේ මේ මට අනුකම්පා කළ මැනව මේ දෙවියනි කියන එක ඉතින් මාට කියන්නට අවශ්‍ය නේ රාජ්‍ය සහ ආගම කියන ප්‍රධාන සංස්ථා දෙකේ හැම විටම කලාව තිබුණා සංගීත විශේෂයෙන් සංගීතය ගත්තොත් එහෙම පෙරදිග බටහිර ගත්තොත් එහෙම විශේෂම ආගම මූලික වෙලා ඉස්සෙල්ලාම අභිචාරත් එක්ක ඇවිල්ලා පස්සේ ආගම මූලික වෙලා තමයි ආගම ඇතුළේ තමයි මේ දෙක මේක තාම විද්‍යාත්මක වර්ධනයකට පාත්‍ර වෙන විශේෂම බටහිර සම්භාව්‍ය සංගීතයේ මේ දැන් තියෙන කියන එකට මේක වෙන වෙන වෙනම කතා කරලා තියෙනවා නමුත් අපි හිතමුකෝ විශේෂම 19 වෙනි ශතවර්ෂයේ දහනවෙනි ශතවර්ෂයේ පටන් ගන්නකම් ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට දහනවෙනි ශතවර්ෂයේ තීරණාත්මකම කාර්මික විප්ලවය තමයි තීරණාත්මකම ඒකෙත් මේ මේ ෆොනෝග්‍රාෆ් යන්ත්‍රය ශබ්දය ගබඩා කරන යන්ත්‍රය ෆොනෝග්‍රාෆ් එක පැටි යන්ත්‍රය හොයාගන්න එක තමයි වැදගත්ම දේ ඒ වෙනකම් මොකද ඊට පස්සේ සංගීත සංස්කෘතිය වෙනස් වෙන එක වෙන දවසක් කතා කරන්න ඕන එක ඒක ඒක විශාල කලාපයක් අද වෙනකම් ඒක මොකද උනේ කියන්නේ ඒතර මට කියන්න අවශ්‍ය උනේ ආගම සහ රාජ්‍ය අතර මේක තිබුණද උදාහරණයකට කවුසිලු මෙනම් පරාක්‍රම බහුල රජතුමාගේ දෙවනි පරාක්‍රම බහුල දොස්තිගෝනේ පරාක්‍රම බහුල මට හරි මතක නැහැ කවුසිලු මෙනම් ඒකේ තියෙනවා රජවරු විසින් ඒගොල්ලන්ගේ තිබුච්ච යම් ආකාරයක ක්‍රීඩා සහ ඇවුතුම් පැවුතුම් ගැන සඳහන් වෙනවා ජල ක්‍රීඩා උයන් කෙලිය ඔබ දන්නවා දැන් අපි තුම මේ මේ මහින්දා මහින්දා ගමනේ වෙනකොටත් රජතුමා මොකද කරගෙන හිටියේ මුවෙක් පස්සේ පන්න පන්න හිටියේ දඩ කෙලිය එක කෙලියක් එක ක්‍රීඩාවක් ඉතින් මං අර දැක්කා මේ කවුරු හරි අන්තර්ජාලයේම දාලා තිබුණාත් කවුරු හරි තරුණෙක් හරි නිර්මාණශීලී හාදෙක් මේ බුදුදහමට මේ බුදුදහම එන්න කලිනුත් අපි එහෙම මේ මේ මුකුත් එහෙම අපි හරි අවිහිංසාවාදී ප්‍රතිපත්ති අනුගමනය කරපු ජාතියක් කියලා ඉතින් කවුරු හරි අහලා තිබුණා එතකොට මුවා පස්සේ පැන්නු නිකන් සෙල්ලමට වගේද කියලා ඉතින් කොහොම හරි මේ වගේ ක්‍රීඩා බොහොමයක් බැකනේලියා කියන්නේ සුරා පාවන උත්සව බැකනේලියා කියන එකට බැකස් කියන එකෙන් අත්‍තර මේ බැකනේලියා කියන එක ග්‍රීක මේ 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 සම්ප්‍රදායට අයිති එකක් නමුත් මේ ඒ සුරා පාවන උත්සව මදු පාවන උත්සව සහ රති කෙලි මේ මෙවැනි කෙලි අද වගේම තමයි නානාවිද කෙලි තියෙනවා පාලකයාට උන්ගේ එන්ටර්ටේන්මන්ට් වල ඒ නිසා අපි වරදවාවට මගේ යෝජනාව තමයි අපි වරදවා වටහා ගත යුතු නේද දැන් මේ මේ කෙලි වල අතරතුර දැන් උයන් කෙලිය ඇතුලේ තියෙනවා මේ මේ උයන් කෙලිය ඊයේ ප්‍රධාන කොටසක් තමයි නැටුම් ගැයීම් සහ වැයුම්. එතකොට මේ 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 එක ඒක රජාගේ වරප්‍රසාදයක්. ඒක සාමාන්‍ය ජනතාවගේ වරප්‍රසාදයක් නෙවෙයි ඒක රජාගේ වරප්‍රසාදයක්. මට තව විනාඩියක් දෙන්න. සමාවෙන්න. ඉතින් මම මේ ගමනාන්තයකට යනවා. එතකොට ගියාම නම් මේ සෙලවීම් වලින්
නතර වෙලා මට නිශ්චල වෙලා කතා කරන්න පුළුවන් වේ ඔබට. ඉතින් මම කියෙමි නේද මේ 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 ඒ ශාත්‍රීය සහ වෛශ්‍ය කුලයන් විශේෂයෙන්ම තිබුණා කියලා තර්කානුකූලව ගේනවා පරේෂකයින් විශේෂම 19 වෙනි ශතවර්ෂයේ මසිද්ධ කරනත් පරේෂණින් පරේෂණවලින් විශේෂම රොයල් ඉෂියරික් සොසයිටි වාර්තා ඒ කියන්නේ විශේෂයෙන්ම රාජ සභාව ආශ්‍රිතව තිබුණු යම්මාකාරයක එන්ටර්ටේන්මන්ට් එකක් නැත්තම් ඒ රසාස්වාදන සංස්කෘතියක් මොකද ඒකට හේතුව හැටියට තෝන් යෝජනා කරන්නේ හැම විටම රාජ සභාව තුල නැහැ අපි ආපසු ගන්නවා රාජ සභාව තුල බෞද්ධ ආගම වගේම Hindu ආගමත් ප්‍රැක්ටිස් කළාය කියන එක උදාහරණයක් ඇරෙන්න මනු ධර්ම මනු ධර්ම කියන එක Hindu ආගමේ සංකල්පයක් දස රාජ ධර්මය එයත් Hindu ආගමික සංකල්පයක් දැන් එක පැත්තෙන් ඔබ දන්නවා බෞද්ධින් තෙරවාද බෞද්ධින් දන්නවා අටසිල් ගැනීමේදී කියන්නේ පංචශීලය කියන්නේ සාමාන්‍ය වශයෙන් යම් ආකාරයක අපිට මහන්සිලා ගන්නට ඕන ශීලයක් නමුත් ඊට වඩා විශේෂ අවස්ථාවකදී ඊට වඩා ඔබට යන කෙනෙක් ගන්නට ඕන ශීලයක් තමයි අටසිල් ඒ අටසිල් වල ප්‍රධාන එකක් තමයි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන අනාදි වශයෙන් මේ කියන යම් ආකාරයක නැටුම් ගැයුම් වාදන වලින් විනිර්මුක්ත වීම කියන එක දැන් මේක තිබුණනම් යම් හේකින් රාජසභාවේ එහෙනම් ඒ කියන්නේ අපි ගත්තොත් ඉන්නේ අවුරුදු 100ක් ඇතුළත සීගිරිය හැදෙනකොට සීගිරිය චිත්‍ර ඇඳෙන විදිහක් නැහැ එන ඈ එච්චර ඒ කියන්නේ ඒ කියපු විදිහටම ඈ ඒ ඒ ඒ විදිහට රජවරු ඒ බෞද්ධ ආගමට අනුව තෙරවාද බෞද්ධ ආගමට අනුව රට පාලනය කළා නම් ඒ එන්ටර්ටේන්මන්ට් කියන කැලේ තියෙන විදිහක්ම නැහැ ඔය කියන දඩ කෙලි උයන් කෙලි සුරා කෙලි රති කෙලි ආදී මේ කිසි කෙලියක් තියෙන විදිහක් නැහැ නමුත් පරේෂකයන් යෝජනාව තමයි Hindu ආගම සහ බෞද්ධ ආගම දෙකම යම් ආකාරයකට රාජසභාව තුළ ප්‍රැක්ටිස් වුණා කියලා. ඒක අපිට පිළිගන්නටත් හේතු නැත්තේ නෑ. මක් නිසාද ඔබ දන්නවා විජේ අපේ ඒ රාජාවලිය ගත්තොත් එන්නේම විජේ කුමාරයා ගෙන් පස්සේ ඊට පස්සේ ඒ මේ මේ ඒ රාජ පවුල් හැදෙන්නේ ඉන්දියාවෙන් පදගච්චන කුමාරිව කියනවා මේ විදිහට ඇවිල්ලා අන්තිම රජාට එනකන් මේ ඉන්දියාවත් එක්ක ඉන්දියාවේ ප්‍රධාන මේ රාජ්‍යන්නක තිබිච්ච ඒ ආයන්ත්‍රීය සම්බන්ධය විඳුනේ නැහැ. එතකොට මේ ඒ ඇතුලේ තිබිච්ච එක විඳුනේ නැහැ. ඉතින් හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා පිරිත තුල තිබෙන සංගීතය ගැන. අත්‍තරම ඔය Hugh Neville ඔහුගේ වාර්තාවක සඳහන් කරනවා ඔහු පළමු වරට පිරිත් ඇහුවෙන් පස්සේ ඔහුට ඇහුනේ ඔහුට හිතුනේම මේ වේද ගීතිකා මේ වේද ගායනාවන් කියන එක. මම මා දැන් මේ ඔබ අහුව හින්දා මේ අයෂා සහ ඇත්තටම අංජනා දෙදෙනා ප්‍රශ්න අහලා තිනවා අංජනා මේ කියන්නේ මේ පිරිත්වල තිබෙනවා නේද යම්මා කාර්ක සංගීතවල ඔව් පැහැදිලි ඒක එහෙමයි නමුත් ඇත්තටම දැන් මම මේ ප්‍රශ්නෙක කලින් ගේන්න හිටපු එකක් නෙවෙයි නමුත් මම ඔබෙන් අහන්නම් දැන් අවුරුදු 2000ක් ඈ බුද්ධ වර්ෂවලට අනුව 2500ක් අපි ඉන්දියානු ආභාෂය යටතේ ඉන්දියානු සංස්කෘතිය යටතේ ඍජුව සහ වක්‍ර මාර්ගිකව අපි යම්මාකාරයක ශික්ෂාවට පාත්‍රලා ඉන්න ඉන්දියානු සංස්කෘතිය මත ඒක ඇතුලේ අපේ ඉලෙමන්ට්ස් නැත්තම් අපේ සංගතකයන් තිබෙනවා හරි ඒක තමයි එකඟයි මේ ඉන්දියානු සංස්කෘතිය නෙවෙයි ඒක හරි මේක ඉන්දියානු සංස්කෘතිය බලපෑමක් සහිතව ඒ ආගමික බලපෑම සහිතව ඒ කියන්නේ Hindu ඔබ දන්නවා අද වෙනකොට කොච්චර බලපෑමද කියන එක Hindu බෞද්ධ මේ අර්ථ දෙකෙන්ම ආගමික බලපෑමක් සහිතව සහ ඒ සංස්කෘතියත් එක්ක අපි හිතමු කොට නැගී නිර්මාණ ශිල්පය නගර නිර්මාණ ශිල්පය මේ ආදි වශයෙන් රාජ පාලනය මේ සියල්ල තුල මේ ඉන්දියානු බලපෑම කියන එක තිබෙනවා එතකොට දැන් මං අහන්නේ අවුරුදු 2500ක් අප මේ ඉන්දියානු බලපෑම තියෙන එකේ අපිට මතක එක ඉන්දියානු ස්තෝත්‍රයක් තියනවද එක ඉන්දියානු ගායනයක් තියනවද එක ඉන්දියානු කවියක් තියනවද එකක් තියනවද මොකක් කර එකක් අපි මේ කියනවා ඉන්දියාව ඒ කියන්නේ දැන් ඇත්තම කාරණාව ඉන්දියාවේ බලපෑම තමයි රජගොල්ලන්ට නිතර අඩු වැඩි වශයෙන් තිබුණා විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ වෙනකොට ඊට පස්සේ පොළොන්නරු යුගයේදී ඒක පරපතල ලෙසම මේ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණයෙන් පස්සේ ඒක Hindu බලපෑම ඉතත් දැඩි ලෙස වැඩි වෙනවා හැබැයි අපේ හුදී ජනයාගේ මතකයේ ඔය එක කවියක්වත් තියෙනවද කියලා මට කියන්න ඔබ හිතන්න අවුරුදු 2500ක් මේවා උඩින්නම් හුදී ජනයාට ආවනම් යම් හේකින් ඒක රාජ්‍ය ඇතුළේ විතරක් නොරැඳී ආගමික සංස්ථාව ඇතුළේ විතරක් නොරැඳී ඒක පහළට ආවනම් ඒක හුදී ජනයාගේ මතකය තුල තියෙන්න ඕනේ ඒක මගේ ප්‍රශ්නයක්
එහෙම අපිට මතක එකම එක තමයි පිරිත. ඒ පිරිතේ තියෙන්නේ ඔබ දන්නවා ලංකාවේ සිංහලයාගේ සංගීත මතකය මෙච්චරයි. මේ ස්වර තුන. වන්දේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ආ අපි ඊතෝ මේ මේක කියන එකේ ඉඳලා. ආ මොකද්ද? ඊට කලින් කියන්නේ මේ নমස්කාරය කීමේ ඉඳලා. ආ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඕක තමයි අපිට මතක තියෙන එකම සංගීතමය මතකය. ඔබ හිතන්න ඕක නෙවෙයි අපේ මතකය. ඒක ඇවිල්ලා උදත්ත අනුදත්ත ස්වරිත කියන වේද ගායනාවල ප්‍රධාන ස්වර තුන. අපි දුම් වන්දින් දේවි දීදා දීදා දීදී දදා දීදා. ඕක තමයි. එතකොට මේ හියුනවිල් කියන්නේ ඒකයි. හියුනවිල් ඔහු කියන්නේ ඔහුට ඉස්සෙල්ලාම පිරිත් ඇහුනම ඔහුට ඇහුනේ වේද ගායනාව කියලා. ඒක ඇත්ත. ඉතින් අපේ මියුසිකල් මෙමරි කියන එක හුදී ජනයාගේ සංගීතමය මතකය කියලා කියන්නේ ඇත්තට මේ වේද ගායනාව පමණමයි. ඒ ස්වර තුන විතරයි මිත්‍රෝ වුණේ මගේ යෝජනාව. ලංකාවේ අවුරුදු 2500ක් හුදී ජනයාට මතක ඔච්චරයි. ඔච්චරමයි මතක. ඒකට හේතුව කුමක්ද? ඒකයි මම යෝජනා කරන්නේ. හුදී ජනයාගෙන් ඉහළ හිටපු, ඒ කියන්නේ හුදී ජනයා කියන එකත් ඇත්තටම විශේෂයෙන් බෙදිලා බෙදිලා තිබුණේ ඉන්දියානු කුල දුරාවලියටත් යම් විදිහකට සමපාත වන ලෙස. ඈ දැන් පස්සේ කාලේ විශේෂම 17 වෙනි ශතවර්ෂ 18 වෙනි ශතවර්ෂයක 1700 ගණන් වෙනකොට කුල 56ක් තියෙනවා. කුල 56ක් ගැන ජෝන් ඩේවි කතා කරනවා. එතකොට ඒ 56න් මුල්ම යුගයේ සංගීතය තියෙන හොඳට මතක තියන්න මේක තමයි වැදගත්ම දේ. මුල්ම යුගවලදී ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව ඒ කියන්නේ ලංකාවේ රාජ්‍යත්වයේ ඉන්දියානු රාජ්‍යත්වය පිහිටුවීමත් එක්ක මුල් යුගවල කලාව තියෙන්නේ ශාත්‍රියන් තුල. ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ pedagogy එකේම කොටසක් සංගීතය සහ කලාව. ඈ නමුත් 18 වෙනි ශතවර්ෂයේ වෙනකොට කාව්‍යකරණය විතරයි කව්පට බැඳීම විතරයි ඉතුරු වෙන්නේ. පොයට්‍රි කියන එක විතරයි ඉතුරු වෙන්නේ මේ ඒ රජාගේ pedagogy එක ඇතුලේ. අධ්‍යාපන ක්‍රමවේද ඇතුලේ. නමුත් සංගීතය නැටුම් ගැවි මුකුත් නැහැ. දැන් ඔබ දන්නවා වාත්ශායන කාමසූත්‍ර කියව කෙනෙක් දන්නවා නායිකාවගේ නායිකාව විසින් උගත යුතු සිව්සට කාම කලාවක්. අරක ශාත්‍රීය කුලේ මේක වෛශ්‍ය කුලේ. ඒ කියන්නේ වෙලෙන්ද. ඒ වෙලෙන්දගේ එක කොටසක් තමයි බොඩි ප්‍රෙෂර්. ඈ කියන්නේ ශාරීරික ප්‍රහර්ෂය ලබා දීමේ වෙලඳාම. එතකොට මේ නායිකාව විසින් උගත යුතු සිව්සට කාම කලාවලින් උඩම තියෙන හතර සංගීත සම්බන්ධව. ගායනය, වාදනය, ගායමින් නැටීම, සංගීත භාණ්ඩ වාදනය කිරීම. තව එකක් තියෙනවා ටිකක් පල්ලෙහාට යන ජලය පිරවූ භාජන වලින් සංගීත නිර්මාණය කිරීම ස්පාකට. ඉතින් දැන් මේ මුල් යුගවල ඔබ හිතන්න දැන් පස්සේ කාලකදී විශේෂයෙන්ම ඔබ මෙතන ඉන්නවා නම් අවුරුදු 40ට වැඩි උදවිය අපේ පරම්පරාව දුවේ ඉන්නවා නම් ඔබ දනීවි 80 ගණන් වලක් තිබුණා. තාමත් තියෙනවා මේ බෙර ඒ කියන්නේ සංගීතය සම්බන්ධව හිටපු ශිල්පීන් ඔවුන් කුල දූරාවලිය පහළටම දාලා තිබුණේ බෙර වායන් නැකත් කරුවන්. ඈ දැන් මේ 20 වෙනි ශතවර්ෂයේ මිත්‍රෝ මේ 1980 වල 80 වෙද්දි මම 985 හිටි හික්කඩුවේ. ඒතර මට මතකයි රදාගොඩ කියලා ඒක අපේ ගමේ එහා පැත්තේ තියෙනවා වෙලෙන් එහා පැත්තේ රදාගොඩ. ඒකල තමයි රෙදි හොදන්නේ. එතකොට මේ කුල දූරාවලිය ඇතුලේ ශ්‍රම විභාජනය කියන එක 1985 තිබුණා. මේ මෑතකදී එතකොට කොහොමද අවුරුදු ශතවර්ෂ ගණනාවකට පස්සේ උඩම ලේයර් එකේ තිබුණු ඉතා විදග්ධ ඒ කියන්නේ රජාගේ අයිතියක් හැටියට සැලකුණු මේ එන්ටර්ටේන්මන්ට් එක වැටිලා වැටිලා පල්ලෙහාට වැටිලා බෙරවා කුලය කියලා ඉතාම ඒ කියන්නේ අස්පර්ශිත මේ කුලයකට යන මෙන්න මේක ඉතා වැදගත්. ඒ කියන්නේ මේ කාරණාව අපිට මේ නිකන් සංගීතය අහන එකෙන් විතරක් හිතන්න බෑ. මේක අපි නිකන් වෙනත් දේවල් එක්ක අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ විශේෂම ඉතිහාසය සමාජ විද්‍යාව මෙවැනි කාරණාත් එක්ක ඉතින් මට සමා වෙලා ඔබ තවත් පොඩි වෙලාවක් ගන්න මම මේක අහවර කරනවා. එතකන් අපි කල්පනා කරමු මේ ඔබ තුලම කල්පනා කරන්න ඇත්තටම පිරිත සහ ඒ කියන්නේ පිරිත ඇතුලේ තියෙන ස්වර ටික හැර අපිට යම් සංගීත මතකයක් තිබුණාද කියන එක. හරි. හොඳයි. දැන් මම ඇත්තටම ටිකක් ශබ්ද අඩු තැනකට යනවා. ඒ අතරතුර මම කතා කරන්නම්. අද වුණත් අපේ ගම්බදාච්චමල වැඩිහිටියන් ගෑන් ගොරොන්ට කතා කරන්නේ මේ මොන නැටිච් එකක්ද කියලා. ඔව්. කලාවට අපේ රටේ ඉතිහාසික ගෙමතුළු තියෙන ඉතම ඉතම වැදගත්. හරියටම හරි. තාමත් කියන නැට්ටුක්කාරි නැටිච්චි කියලා කියන්නේ නේද? කියන්නේ ඒකට දුන්න මේ සමාජ වටිනාකම නැත්තම් ඒ තුල තිබුණු යම් ආකාරයක මේ පිළිගැනීම ඉතම මේ ඔව්. අපෝලෙද. මේ ඒකට තිබුණු පිළිගැනීම ඇත්තටම
හරිම ගර්හිත එකක් නේද ඒක ගර්හාවට පාත්‍ර වෙච්ච පිළිගැනීමකට වඩා මම කැමති එක නොපිළිගැනීමක් කියන ඔබේ කාරණාව ඉතාම හොඳයි මේ මතුකල එක මේ මේ තම තාච්චම්මල කියන්නේ මේ අනිත් එක ඒ විතරක් නේ ඔබ දන්නවා ගෑනු ළමයින්ට විසු කරන්න නේද උරුවම් බාන්න මේ එපයි කියලා අපේ කාලෙත් කියලා තියෙනවා कलाव की गर्भावट पात्र कलिंकी वे संगीत तिबुने एक तिबुने शाप्त सह मे वाइश्य कुले अंदे थिंग अभी हितवत्ते हेम कोहमद मे शतवर्ष गणना वक्त कलाव संबंध की आधिपत्य सह अदालत्व अरे इहल कुलवलिंग पल्लेहाट ऐविल्ला एक गर्हावट पात्र उदयाख्यारी वर्ते मेघ वेदगत मे तमाय इहल तले मेघ तीयन मेघ दिपिच विद्यात्मक सह दार्शनिक मे मे दीवन ऐतल दिपिच अभी केनार संभाव्य भाव संभाव्य हेड ना संभाव्य गुणांक ये सियाल दूरावली पहालट एन एन एटी का अहोसी लगे इतम ऐक हुदी जन आगे सरल मध्य पत्न हे अभी कनेक्ट तरक विशेष अपे सबरगम उड़राट पात्राट अपे संप्रदाय दिन बेर मे मे ताल पद्धति इतम संकीर्ण इकट माइकाय पहदल एक मेके अम्मकार एक हुदी जन आगे पहाल नो निस एक राज्य तुलाति बिल अम्मकार विसरण आप निशा एक इतना एक तरक इतन मीन हिटी दिन मेक अतुले तीयन नोवेद हुदी जन आट कलारस स्वादने अवकाश शक्ति बिना है तब रोबर्ट नॉक्स के वार्तावन की होते हैं बट गुला डेविड कनराद परिवर्तने परिवर्तने सिंघल परिवर्तने नमूत माहित इकट वा हुई ඔබට පුළුවන් ඉන්ටර්නෙට් ආකයිව්ස් වලට ගිහිල්ලා ඉන්ටර්නෙට් ආකයිව්ස් වල ගිහිල්ලා ඔබ දන්නව බොහෝ දෙනෙක් ඉන්ටර්නෙට් ආකයිව්ස් වලින් ඔබට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න රොබර්ට් නොක්ස්ගේ ඔහුගේ මුල් පිටපත. ඒකේ ඔහු ඔහුගේ යම් තැන්කීපයක් තියෙනවා සංගීතය ගැන කතා කරන සහ විශේෂම ඒකේ තියෙන හොඳම දේ තමයි ලංකාව තුල ජීවත් වෙමින් ලංකාවේ ජනයා සමග අනුකලණයට පාත්‍ර වෙමින් ඉන්ටග්‍රේෂන් එක ඉඳිමින් ඒ සංස්කෘතිය හඳුනා ගනිමින් ඒ භාෂාව කතා කරමින් ඊට වඩා විශාල ලෝකයක් දැක්ක ඊට වඩා දියුණු සංගීතයක් නැත්නම් කලාවක් නැත්නම් සමාජ ක්‍රමයක් අත්විඳ කෙනෙක් ලියපු වார்த்தාවක් වීම කියන එක ඒක ඉතා වැදගත්. එතකොට රොබර්ට් නොක්ස්ගේ වார்த்தාව අපිට වැදගත් වෙන්නේ විදේශිකයෙක් උදක්ම විදේශිකයෙක් දැන් ෆාහියන් වගේ කෙනෙක් ෆාහියන් භික්ෂුව වගේ කෙනෙක් ඔහු ලියනවා මේ 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 ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයේ තිබිච්ච මේ මේකක් ගැන මොකද්ද පෙරහැරක් ගැන ඔහුගේ වார்த்தාවල මේ 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 පෙරහැර කියන්නේ මේ මේ දලදා පෙරහැරක් කියන්නේ. ඒකෙදී ඔහු කියනවා නානා ප්‍රකාර ඇඳුම් වලින් සැරසිච්ච මේ නැට්ටුවන් සහ ගායකයින් බුදු සිරිත එහෙම නැත්නම් බුද්ධ චරිතයේ යම් යම් සිද්ධීන් චිත්‍රණය කරමින් යම් නාට්‍යමය රංගපෑම් දක්වමින් මේ මේ ඒ පෙරහැරේ ගියයි කියලා මේ මේ ඔහු කියන්නේ එකට මේ කියන්නේ අභේගිරියට Mountain of No Fear එහෙමයි කියන්නේ අභිහිගිරිය දක්වා මේ පෙරහැර ගියායි කියන්නේ. දැන් මෙතනදී තියෙන වැඩේ තමයි දැන් ෆාහියන් භික්ෂුව සංචාරකෙක්. ඔහු සංචාරයේ යන ගමන් ඒ කලාපවල දේවල් බලමින් ඔහු වැඩි කාලයක් ඒක රැඳෙන්නේ නැහැ. නමුත් රොබර්ට් නොක්ස්ගේ වார்த்தාව අපට වැදගත් වෙන්නේ මක් නිසාද? ලංකාවට එළියෙන් ආපු හාදෙක් 17 වෙනි ශතවර්ෂයේ 17 වෙනි ශතවර්ෂයේ කියලා කියන්නේ යුරෝපයේ යටත්විජිතවාදී අධිරාජ්‍යවාදී ඉහළම කැලලක්. පුනරුදේ වැදගත්ම කලාපයක් සකල විද කලාවන් නාවික ක්ෂේත්‍රය ආයුධ බලය මේ හැම එකෙම එතකොට සුපීරිය නැත්තම් සුපිරි මේ ජන වර්ගයන් හැටියට තමයි යුරෝපියානුවන් ලංකාවට එන්නේ ඉතින් ඔවුන්වත් දැන් මම සරලවම කියන්නම් ඒක කොච්චර මේ කියන්නේ මම මේ ඔවුන් සුපීරිය වීම අපි ඒක ඒක අපිට කරන්න දෙයක් නැහැ ඒක සුපීරිය වෙලා තියෙන එක දැන් මේ මේ 1911 දී එනකොට මේ මේ ලෙනාඩ් වුල්ෆ් ලංකාවට ඔහු මේ මේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහු ඔහුගේ පශ්චාත් උපාධි කටයුතු ඔහුට අතාරින්න සිද්ධ වෙනවා ඔහුට මුදල් ප්‍රශ්නයක් කරලා 11 years wandering in Ceylon කියන පොතේ ඔහු කියනවා ඔහු කියනවා මේ මේ ඔහු ඊට පස්සේ ඔහු බලද්දි ඔහුට තේරෙනවා මේ සිවිල් සේවාවට සිලෝන් වල
සිවිල් සේවාවට ඉල්ලුම් පත්‍රයක් ඇඳලා දෙනවා. ඔහු ඊට පස්සේ යනවා සිවිල් සේවාවට. ඔහු වෙන 1911 දී. ඉතින් ඔහු මෙන්න මෙහෙම කියනවා. ඔහු ඇවිල්ලා කොළඹ දවසක් කිනෝ ඔහුගේ පළවෙනි අපොයින්ට්මන්ට් උ තියන්නේ මේ යාපනයේ. ඔහු ඉස්ලාම යන යාපනයේ. ඒතර යාපනයේ යද්දී ඔහු කෝච්චියෙන් යනවා අනුරාධපුරයට. ඒ පොත ඔබ හොලන 11 years wandering in Ceylon. 11 years wandering in Ceylon Leonard Woolf. ඔහුගේ පළවෙනි ආගමනය සම්බන්ධයෙන් ඔහු ලියන ඒකේ ඔහුගේ ජීවිත කතාව. සායක වැදගත් කාරණා කිහිපයක් තියෙන එකක් තමයි ලංකාවට ඒ කියන්නේ අධිරාජ්‍යවාදී බලවත්ම රටක කාර්ම විප්ලවයේ දියුණුවතම මොහොතක ඇකඩමික් ලෝකයේ උඩම හිටපු ආදෙක් ලංකාවට ඇවිල්ලා ලංකාව දකින්නේ කොහොමද කියන එක. ඒක නිසා ලෙනාඩ් වුල්ෆ්ගේ ආගමනය කියන එක ඔහුගේ වාර්තාවන් ඉතාම වැදගත්. ඒ කියන්නේ ඔහු සාහිත්‍යකාරයෙක් හැටියට විශාල වැදගත්කමක් තියෙනවා. ඔහු ඒ ඉතිහාසය ඔහු නිර්මාණාත්මක ලෙස සහ ඉතාම කලාත්මක ලෙස ගොඩනගන ආකාරයගෙන. හැබැයි ඔහුගේ වාර්තාවන් විශේෂම 11 years wandering වගේ පොතක ඔහුගේ තියෙන වාර්තාවන් ඔහුගේ ජීවිතය ගැන සහ ඔහුගේ අත්දැකීම් ගැන වෘත්ති අත්දැකීම් ගැන ඒක ඉතාම පැහැදිලි. මම අර කලින් කිව්වා වගේ ඉතා දියුණු මොහතක දියුණු කාලාවකාශයක ඉඳලා ඊට වඩා නොදියුණු කාලාවකාශයකට ආපු කෙනෙක් අර දියුණු කාලාවකාශය ඉඳලා මේ දකින්නේ කොහොමද කියන එක. ඉතින් ඔහු කියනවා විශේෂයෙන්ම ඔහුට යන්න සිද්ධ වුණාන් පස්සේ මේ ජැෆ්නවලට නැත්නම් යාපනයට ඔහු ඉස්සෙල්ලාම කෝච්චියෙන් යනවා මේ අනුරාධපුරයට. අනුරාධපුරයේ ඉඳලා මේල් කෝච් ඒ කියන්නේ තැපැල් කෝච්චියක ඔහුට යන්න සිද්ධ වෙනවා. හැබැයි මෙනිහගෙන මේ don't get me wrong when I say when I call it a mail coach it's typically a bullock cart. ඒක නිකම් මේ ගොන් කරත්තයක්. ඒ ගොන් කරත්තේ තමයි යාපනයට යන ඒ සිවිල් සේවයට අදාළ කච්චේරියට යන ලියුම් අරම මේවා සහාය මිෂනරි වැඩවලට ආපු ඇයින්ට යන ලියුම් අර මේ ටික යන්නේ. ඒතර ඒ කරත්තේ නැගලා ඔහු අනුරාධපුරයේ සිට යාපනය දක්වා ගියා දවස් කීපයක් කියලා ඔහු කියනවා. ඉතින් ඔහු එතකොට කියන මෙන්න මේ මේම යෙදුමක් ඔහු ගේනවා. කාර්මික විප්ලවයේ දියුණුවතම මොහොතක ලන්ඩන් නගරේ ඉඳලා ඒ නගරයේ තිබිච්ච වේගවත් ජීවිතයේ දකිමින් ලංකාවට ලංකාව නෙවෙයි සිලෝන් ඒ වේගවත් ජීවිතය තුළ මෙහෙන් ට්‍රෑම් කාර්ද මෙහෙන් මිනිස්සුද වේගෙන් යනවා. දුම් කෝච්චිද අශ්වකරත්තක් තියෙනවා මෝටර් රථක් තියෙනවා. තාමත් වේගවත් ජීවිතේ තාක්ෂණය ඇවිල්ලා එතකොට ඒ වගේ මොහොතක එතන ඉඳලා ඔහු මේකට ඇවිල්ලා ගොන් කරත් එක අනුරාධපුරේ ඉඳලා යාපනයට යනකොට ඒ ජීවිතේ කතරම් සෙමින් ජීවිතයක්ද කියලා ඒ රටේ තියෙන්නේ. ඔහුගෙන ඔහු පොල් ගහෙන් පොල් ගහ ගණන් කරමින් ඔහු ගියේ කියලා ජැප්නෝල්ට. ඔබ හිතන්නේ දැන් අපිට ඔගොල්ලෝට එන්නේ නැහැ මොකද අපි ජීවත් වෙන්නේ තේන්නේ අපි ඉන්නේත් මේනේ. ඉතින් අපිට හිතන්නේ මේක තමයි එක කියලා. නමුත් පරිබාහිර කෙනෙක් ඊට වඩා වෙනස් කාල අවකාශයක වෙනත් කාලමානයක වෙනත් දියුණුවක නැත්නම් වෙන ලෝකයක ඉඳලා වෙන ඒලියන් කෙනෙක් මෙහෙට ආවයින් පස්සේ ඒගොල්ලන්ට මේක පේනවා ඊට වඩා වෙනස් උඩ. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ රොබර්ට් නොක්ස්ගේ වාර්තා මේ කියන්නේ මේ මේ මේකෙදි මම නැවත තුපුටා ගන්නම් මේ ලෙනාඩ් වුල්ෆ්ගේ වාර්තාවන් මම නැවත අපි ක්‍රොනොලොජිකලි ඉස්සරහට ආවම මම නැවත උපුට ගන්නම්. මම තාමත් ඉන්නේ කොතනද කියලා මම නැවත උපුට මතක් කරන්නම්. මම කියන්නේ හුදී ජනයාට මියුසික් එකක් තිබ්බේ නැහැ කියන. අපිට සංගීතයක් තිබ්බේ නැහැ කියන එක මම මේ කියන්නේ. සංගීතය තිබ්බේ රජාට කියලායි මම මේ කියමින් ඉන්නේ. ඒක කොහොමද 20 වන ශතවර්ෂයෙන් පස්සේ අලුත් සමාජයේදී ඉහළ පැලැන්තිය විතරක් අයිති වුණේ කියන එකයි මම මේ කියමින් ඉන්නේ. ඒක අපි සරලව මේක එක දවසකින් සමහර කරන්න බැරි වෙන තුරු කෙසේ වෙතත් ඔමෙන මේක ඇත්තටම මේ දැන් අපිට මා තවත් දෙයක් කියන්නම්. දැන් ඉස්සර ඇත්තටම අම්මාකාරක මේ sannivedanaya කියන එක මේ sannivedana ආවට පස්සේ ඇත්තටම ලෝකෙම කලාව සම්බන්ධයෙන් ලොකු පෙරලීන් ගොඩක් ඇති වුණා. මොකද ඉස්සර sannivedanaya කියලා කිව්වේ ඒක පාර්ශ්වික එකක්. දැන් අපි තුමු මම සින්දුවක් කිව්වොත් එහෙම මගේ සින්දුව ගැන කවුරු හරි විචාරයක් හරි විවේචනයක් හරි අකමැත්තක් හරි කැමැත්තක් හරි පළ කරන්නේ Tamanට විතරයි. ඒක මට කියන්න බෑ කියලා. මොකද එහෙම කියන වෑල් එකක් තිබුණ නැහැ. ඒ වෑල් එක එක පැත්තකට විතරයි යන්නේ වතුර. يعني මගේ සින්දු රේඩියෝ එකේ යනවනේ රේඩියෝ එකේ ගියා විතරයි. එතන කාටවත් තමන්ගේ රේඩියෝ එකට කතා කරලා මේ මොකද්ද මේ දැන් මේ සින්දුව කියලා බලන්න බෑ. ඒක තමන්ට කියා ගන්න පුළුවන්. එතන පත්‍රේ මොකක් හරි එකක් ගියොත් එහෙම අපිට හිතිලා අපිට මොකක් 90 දශකයේ වෙනකම් 2010 වෙනකම්. එතකොට ටීවී එකේ මොකක් හරි ගියත් අපි ඒකට අකමැති නම් අපි ඒකට කැමති නම් අපිට ඒකට අදහසක් තියෙනවා නම් ඒ අදහස අපිට පෙරලා යවන්න බෑ. ෆීඩ්බැක් එකක් නෑ. ප්‍රතිපෝෂණයක් ගේන්න බෑ. ඒකේ හොඳක් සහ නරකක් දෙකක් තියෙනවා. ඒකේ හොඳ තමයි ඒ නිසාම ඒ සම්බන්ධයෙන් විචාර විග්‍රහ විවේචන කරන්නට පුළුවන් උනේ ඒ මාධ්‍යන්ට ප්‍රවේශයක් තිබෙන උදවියට පමණයි. දැන් අපි හිතමු සයිමන් නවගත් නැත්නම් මාටින් වික්‍රමසිංහ
භවතරණේ ලිව්වයින් පස්සේ මාටින් වික්‍රමසිංහගේ භවතරණය විවේචනය කරන්න පුළුවන් උනේ භවතරණය පිටිපස්සේ තියෙන මාටින් වික්‍රමසිංහගේ දේශපාලන චින්තාව නැත ඉතිහාසය සම්බන්ධව ඔහු කියන කාරණා දන්න බෞද්ධ ආගම ගැන දන්න ආ ඒ වගේ පිරිසකට මොකද අනිත් අය ලියන ඒවා පත්‍රවලට ගන්නෙ නැහැ ඉතින් ඒ නිසා මේ මාටින් වික්‍රමසිංහට හොඳටම ගහන්න නම් හොඳටම ඉගෙන ගන්න හොඳටම දැනගන්න ඕනේ එතකොට ඒ මාටින් වික්‍රමසිංහට ගහන්නේ මාටින් වික්‍රමසිංහ වගේම පප්පෙක් අන්න ඒක නිසා ඒ වගේ වරණයක් ස්වභාවික වරණයක් තිබුණා පැරණි මාධ්‍ය ලෝකයේ තුල ඒ ඒක පාර්ශ්වික මාධ්‍ය ලෝකයේ තුල හැබැයි දැන් දැන් මොකදලා තියෙන්නේ රුපියල් 49ක් තියෙනකොට ඕන කෙනෙක්ට ඕන එකක් වෙනවා දැන් මම මේක දැක්කා මේකේ කුජීතයි කියලා කවුරු හරි ලියලා දුන්නා ඉතින් මම කියන්නේ මම මේ වචනේ ඊටාම අව්‍යක්ත වචනයක් මේ බන්දනේ කවුද කියලා කිව්වා මම කියන්නේ ඒ ඒ වගේ ඉලිතර වෙන්න බුණා يعني අපි දන්නේම නැතුව අපි රුපියල් 49ක් විතරක් තිබීම නිසා අපිට මේ වෙන වෙන කලා ලෝකයකට මම දැන් කලා ලෝකෙන්න අපි තුම වෙන වෙන තාර්කික ලෝකයකට සංවාදයකට එළඹෙන්න පුළුවන් වෙලා අපි ඒක මැද්දෙන් අපේ අපේ තියෙන දැනුම ඩුග්ගල එළියට දාන. එතකොට යාව අහු වෙනවා. එයාගේ අශිෂ්ට භාවය ආරෙම අහු වෙනවා. ඒක නිසා මම හිතනවා ඒකේ යම් හොඳකුත් තියෙනවා සා ඒකේ තියෙන නරක තමයි අපිට ඒගෙන කාලය ගත කරන්න වෙනවා. මේ ඒක නිසා. ඉතින් කෙසේ වෙතත් මම නැවතත් එන්නම් මේ ඒකනත් අපි කතා කරමු මේ ඈ දැනුම හෙට මෙහෙට යාම නැත්නම් ද්විපාර්ශ්වික සංවේදනය ගැනත් අපි කතා කරමු. ඉතින් මම කියෙමින් හිටියේ එතකොට රොබර්ට් නොක්ස් ඒ කියන්නේ කියන එක 1911 දී අපි හොඳට මතක තියාගන්න ඕනේ. කියන්නේ රොබර්ට් නොක්ස් මේ කියන්නේ මේ රොබර්ට් නොක්ස් නේ සමා වෙන ලෙනාඩ් වුල්ෆ්. ඈ එයා කොහොමද හිමීට හිමීට ගියේ කියන එක. එයා හිමීට හිමීට මේ ගහෙන් ගහ පහු කරගෙන ජැෆ්නා වලට ගියේ කොහොමද කියන එක. එතකොට එයා කොච්චර දේවල් එයාට ඒ කාල අවකාශය තුල කල්පනා වුණාද කියන එක. දැන් ඒක එකක්. ඒකත් එකක්. හැබැයි ඊට වඩා මම හිතනවා ඒක ඒක ඊටම දාත් සා ඊට වඩා මොකද ලෙනාඩ් වුල්ෆ් එන්නේ ඇකඩමික් පරිසරයකින් ඔහු එන්නේ මේ ඊටම වැදගත් සමාජ විද්‍යාව සාහිත්‍ය මේ වගේ ඊට පුතුල මේ ඇකඩමික පරිසරයක් මැද්දෙන් එතකොට එයා ලංකාව ගැන ලංකාවේ ජනතාව ගැන හුදී ජනය ගැන විශේෂයෙන්ම හුදී ජනය ගැන කියලා තියෙන කාරණාවන් ඊටම වැදගත් ඒවා ඇකඩමික් කතා ඒවා නිකම්ම වාර්තා නෙවෙයි ඒවා ඇනලිසිස් ඒවා විශ්ලේෂණය හැබැයි රොබර්ට් නොක්ස්ගේ වාර්තා ගත්තොත් ඒවා වාර්තා හැබැයි රොබර්ට් නොක්ස්ගේ වැදගත්කම තමයි රොබර්ට් නොක්ස් අවුරුදු 20ක් ලංකාවේ ඉන්නවා. ඔහුට ලංකාවේ ලාංකිකයෙක් වගේ ඉන්න සිද්ධ වෙනවා. එතකොට ලෙනාඩ් වුල්ෆ් සහ ෆාහියන් තුන්දෙනාත් එක්ක මේ මෙයාව තිබ්බොත් එහෙම ඒ හුදී ජනයාගේ සහ රාජ්‍යයේ ඓන්ද්‍රීය ගතිකයන් ඒක හරියටම තේරෙනවා මේ රොබර්ට් නොක්ස් අවුරුදු 16 දී ලංකාවට එන්නේ මුළු තරුණ වියම ගත කරන්නේ ලංකාවේ. මේ අර තිබුණු යම් ඒ යුරෝපියානු අධ්‍යාපනය ඇතුළේ තිබිච්ච යම් ශික්ෂාවක් නිසා ඌට මේක තාර්කිකව ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඌට පුළුවන් වුණා ලියන්න ලංකාවේ සමාජය ගැන, ලංකාවේ රාජ්‍යත්වය ගැන, ලංකාවේ තිබුණු චාරිත්‍ර වාරිත්‍ර ගැන, මේ හුදී ජනයාගේ ජීවිතය ගැන, ඒ සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් ගැන. ඉතින් ඌට ලියන්න පුළුවන් වුණා. දැන් මේකේ ඊට වැදගත් දේ තමයි ඒ වார்த்தාවල සංගීතය ගැන තියෙන දේවල්. මේ 17 වෙනි 18 වෙනි ශතවර්ෂය. කියන්නේ 1700 ගණන්. එතකොට ඒකේ තියෙනවා මේ අම්මලා ළමයින්ට ගායනා කරන්න ගන්නවයි කියන එක. ළමයින්ට සින්දු ගන්න කියන එක. يعني මේ සින්දු ගන්න ගන්නවා කියන එක අපි මේ අර්ථයෙන් ගන්න නරකයි. මේ දැන් වගේ සින්දු ගන්න වාඩි වෙලා අපි වගේ ගන්න එකක් නෙවෙයි. ඒක ආකස්මික වෙන එකක්. ඒක නිකන් මේ නිකන් ආකස්මික වෙන යමක්. එතකොට ඔහු කියනවා ඒ ගෙවල් වල ඒ ගමේ ගෙවල් වල ඒ උඩ රට ගෙවල් වල ගිනි මැලයක් තියෙනවා. රෙදි පෙරවීමක් ගැන එහෙම එකක් නැහැ. එතකොට රැට ඇහැරුණොත් යම් හේකින් නිින්ද යනකම් මොකක් හරි ගායනාවක් කර කර ඉන්නවා කියන එක. ඒක තමයි ඒගොල්ලන්ගේ එකම විනෝදය. ඈ බුලත් විතර කපමින් නිින්ද යනකම් යම් දෙයක් ගායනා කරමින් ඉන්නවා. මේ ලංකාවේ ජන ගායනා ගැන නෝ ඊට පස්සේ එක. මේ ලංකාවේ ජන ගායනා ගැන ඇත්තටම පර්යේෂණ කරන ඕගොල්ලෝ දන්නවා මකුළුළු මහත්මයා, සීදීස් කුලතිලක මහත්මයා, ඊට කලින් 1929 දී දේවාර් සූර්යසේන මහත්මයා. නමුත් ඊට කලින් 1929 තමයි පළවෙනි වතාවට ජනගවි ජන ගායනා එකතු කිරීමක් කරන්නේ මේ කවුද දේවාර් සූර්යසේන නොහොත් ජේකොබ් ස්පීරිස් එතුමා ඒක කරන්නේ. ඊට පස්සේ තමයි 930 ගණන් වල ගුවන් විදුලි සංස්ථාවෙන් ඒ කියන්නේ සිලෝන් බ්‍රෝඩ්කාස්ටිං සර්විස් CBC එකෙන් ඒක කරනවා. ඊට පස්සේ 960-70 ගණන් වල 90 ගණන් වල ආපහු ගුවන් විදුලියෙන් සහ වෙනත් ආයතන වලින් මේ ජනගී එකතු කරනවා. හැබැයි මේ එකතු කිරීම වලට කලින් රොබර්ට් නොක්ස්ට පස්සේ කියන්නේ රොබර්ට් නොක්ස් තමයි පැහැදිලි වார்த்தාවක්
ලංකාව සමාජ ගැන දෙන්නේ. ද ඔබ කියවල තියෙනවා නම් the religious world of කීර්ති ශ්‍රී රාජසිංහ. ඒක පරිවර්තනය වුණා කීර්ති ශ්‍රී රාජසිංහගේ ආගමික ලෝකය කියලා. ඒකේ මේ පෙරවදනෙම තියෙනවා මේ භාෂාවේ අයිතිය. භාෂාවේ අයිතිය තිබුණේ රජාට සහ ආගමික නායකයන්ට කියලා. ඒක පැහැදිලිනේ. දැන් මීඩියා වල අයිතිය තියෙන ඒගොල්ලන්ට වගේ. ඒක හැම කාලෙකම එහෙමයි. ඒ කියන්නේ සෙල්ලිපි ගහන්නේ ජනතාව නෙවෙයි. ඒ කාලේ සෙල්ලිපි කොටන්න බෑනේ ජනතාවට. සෙල්ලිපි කොටන්නේ රජා. සහ රජාගේ රාජ්‍ය යාන්ත්‍රණය. එතකොට අපි ගත්තොත් එහෙම භාෂාවේ අයිතිය තිබුණේ රජාට සහ ආගමික විශේෂන් ආගමික සංස්ථාව. එතකොට මේ ආගමික සංස්ථාව ඇත්තටම කළේ දැන් යුරෝපියානු පුනරුදයේදී මේක ඉතාම ඉන්ටරෙස්ටිං දෙයක් බවට පත් වෙනවා. යුරෝපියානු පුනරුදයේදී ඒක යුරෝපේ එක රටක් නෙවෙයි මුළු යුරෝපෙම. ඒ පුනරුදය ඇතුලේ ආගමික සංස්ථාවට තිබිච්ච යම් ප්‍රධාන බලයන් ලෞකික සංස්ථාවන් විසින් අත්පත් කරගන්න. රදලින් විසින් අත්පත් කරගන්න. සංගීතය එතකොට දේවධර්ම විද්‍යාව වෙනුවට ඒකනේ මේ මේ සූර්ය කේන්ද්‍රවාද අරහිමේ පෘථිවි කේන්ද්‍රවාද වෙනස් වෙලා ඒගොල්ලන් වහදිලා මරලා පණ පිටින් පුච්චලා එහෙම වෙන්නේ. ඒ කියන්නේ ආගමට තිබිච්ච භාෂා ලෝකයේ තිබිච්ච බලය භාෂාව තුල තිබිච්ච බලය අනිත් පැත්ත ලෞකික විද්‍යාව පැත්තට යනවා. ඒකල තමයි ඒ කියන්නේ ලැටින් භාෂාව එක පැත්තකින් ආගමික භාෂාව බවට පත් වෙනවා විද්‍යාවේ භාෂාව බවට පත් වෙනවා. හැබැයි ලංකාවේ දිහම වෙන්නේ නැහැ. ලංකාවේ භාෂාව ඇති. ඉතින් ඒකේ the religious world of කීර්ති රාජසිංහ. කීර්ති රාජසිංහගේ ආගමික ලෝකය කියන පොත ඔබ හොයාගෙන කියවන්න. ඒක PDF drive එකක් තියෙනවා ඔබ download කරගන්න පුළුවන්. නැත්නම් amazon.com වලින් amazon පොත් වලින් ගන්නත් පුළුවන්. ඔබට මේ කියන්නේ එහෙම අතන භෞතික පොතක් ඕන නම් මේ එහෙම ගන්න පුළුවන්. ඉතින් කෙසේද මම කියමින් හිටියේ. එතකොට මේ භාෂා ලෝකය ඇතුලේ ඒ කිසි කලකවත් ඒ භාෂාවෙන් ඒ රටේ ජනතාවගේ දැනුමවත් ඒ ජනතාව ජීවත්ුනේ කොහොමද කියන සමාජ විද්‍යාවත් ඒ වෙනත් විද්‍යාවන්වත් හෙලිදරව් උනේ නැහැ. ඒ භාෂාව පාවිච්චි කළේ එක්කෝ සංස්කෘත වලින් තිබිච්ච පාට මේ පාලි වලට දාන්න පාලි වලින් සිංහලට පරිවර්තනය කරන්න. මේ ආගමික පාටයන් සහ ආගමික ලෝකය සහ රාජ්‍යයත් එක්ක බැඳිච්ච ඥානයක් තමයි තිබුණේ. ඒතර ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒක තාම වැදගත් දෙයක් කරේ. එතකොට මේ මේ භාෂාවක් භාෂාවේ අධිපතිත්වය භාවිතා කරනු ලැබුවේ හුදී ජනයාගේ ලෝකය ගැන කතා කරන්නේ නෙමෙයි. ඒකට ලංකාවේ සාමාන්‍ය ජනතාව හිටියේ කොහොමද කියලා වෙච්ච රිසර්ච් උත් අඩුයි. ඒ කියන්නේ අපි තුන් මධ්‍යතන යුගයේ එක රිසර්ච් එකක් PhD රිසර්ච් එකක් මට හම්බුණා මේ the medieval peasant කියලා. සහ තව එකක් නිර්මාල් දේවසිරිගේ PhD thesis එක ඇවිල්ලා the adaptable peasant. ඒ කියන්නේ adaptable peasant එක peasant. කියන්නේ මේ මේ වෙනස් කළ හැකි හුදී ජනයා කියන එක. ඉතින් මේ හුදී ජනයෝ ගැන වාර්තා ඉතාම අල්පයි මේ භාෂා ලෝකය ඇතුළේ. ඉතින් ඒක නිසා අපි දන්නා ඒගොල්ලන්ගේ ගායනා සංගීතය මොන වගේද කියලා මට කියන්න අවශ්‍ය නැහැ. يعني අපි දන්නවා රජාගේ සංගීතය මොන වගේද කියලා. ඒක නිසා නොක්ස්ගේ වාර්තාව වැදගත්. ඒකයි මම කිව්වේ. ඉතින් නොක්ස්ගේ වාර්තාවෙන් එලිදරව් වෙන්නේ නැහැ මොන වගේ ස්වරද මේ ගායනා කළේ කියලා. හැබැයි ඊට පස්සේ විශේෂයෙන්ම 1830 ගණන් වලදී ඇත්තටම 1830 ගණන් වල ඉඳලා 1900 වෙනකන් 900 ගණන් වෙනකන් ලංකාවේ සංගීතය ගැන බොහෝ පර්යේෂකින් පර්යේෂණ කළා. විශේෂයෙන්ම එමර්සන් ටෙනන්ට් ඔහුගේ මේ සුප්‍රසිද්ධ the accounts on the religion and the peoples of Ceylon කියන පොතේ එමර්සන් ටෙනන්ට්ගේ ඒකෙදි ඔහු සංගීතය ගැන විශේෂම කතා කරනවා. ඉතා වැදගත් 1800 ගණන් වල 1880 ගණන් වල. එතකොට 1887 රිචඩ් වොලෂෙක් ද ප්‍රිමිටිව් මියුසික් කියලා පොතක් ලියනවා. ඒකේ ලෝකේ 1800 කියන්නේ 19 ශතවර්ෂයේ අග වෙනකොට ලෝකේ තිබිච්ච ප්‍රාථමික සංස්කෘතීන් හැටියට ඔවුන් විසින් හඳුනා ගන්නා ලද සංස්කෘතීන් වල තිබිච්ච සංගීතය ගැන ඔහු කතා කරනවා. ලෝකේ පුරාම රිචඩ් වොලෂෙක් ඔව් ලෝකේ පුරාම රිචඩ් වොලෂෙක් හොඳේ ද ප්‍රිමිටිව් මියුසික් ඔයගලන් පුළුවන් ඒක අන්තර්ජාලයෙන් මිලදී ගන්න නැත්නම් හොයාගන්න. ඒක ඔහු ලංකාවේ සංගීතය ගැන කතා කරනවා. දැන් මේක ඉතා වැදගත්යක් ඔහු කියනවා ලංකාවේ සංගීතය ගැන. ඒ කියන්නේ 1800 ගණන් වල ඔහු ලංකාවේ ඇවිදලා හොයාගත්ත සංගීතය ගැන ඔහු කියනවා ලංකාවේ සංගීතය ගැන බොහෝ දෙනෙක් ඇත්තටම මේ පර්යේෂකයන් කියන දේ තමයි. කියන්නේ සංගීත වේදාත්මකව කරන ලද පර්යේෂණ වලින් කියන ද උදාහරණ කරගත්තොත් එහෙම මේ මේ වොලෂෙක් උපුටා දක්වනවා ටෙනන්ගේ වාර්තාව. ටෙනන් කියනවා I do not know how they distinguish half tones, crotchets, and measures, etc.
දයා ආර්යස් කියන්නේ උන්ගේ ගායනාවන් are the most unpleasant singing that I've ever heard. I do not know whether they have any happy music. තමයි ටෙනන් කියන්නේ. සහ ඔහු සංගීතාත්මක වශයෙන් කියනවා මේ අර්ධ ස්වර half tones crotchets කියන්නේ හතරේ ගුණාකාරයේ ස්වර සහ measures etc. සහ half tones මේවා සිංහලයාගේ සංගීතයේ තියෙන්නේ කොහොමද කියලා ඔහුට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඔහු සංගීතමය වශයෙන් මේක කියනවා. ඔබ බැලුවොත් එම පී පීරිස්ගේ ද මිඩීවල් සිලෝන් පොත ඒකෙත් අම්මාකාරක ලංකාවේ සංගීතය ගැන තියෙනවා. ඒකේ තියෙනවා යම් කුලීනෙක් පල්ලැක්කියකින් යනකොට ඔහු ඉස්සරහා ගායකයෝ දෙන්නෙක් තියාගෙන ගියා කියලා. ඉතින් ඔගොනේ ගායකයෝ දෙන්න මාරුවෙන් මාරුවට එක්ස්ටෙම්පොරයිසේෂන් ඒ කියන්නේ ඉම්ප්‍රොයිසේෂන් කියලා අපි කියන එක. ඒ කියන්නේ යා ආගම ගැන රටේ හිටපු වීරයෝ ගැන යුද වීරයෝ ගැන අර මේ ඒ වෙලාවේ කවි හදමින් ගානවා කියලා. ඒ ඔක්කොම ඉතාලම ඇදෙනසලු ඒ කියන්නේ ඒකේ විරිතක්වත් මෙහෙම මෙෂර් එකක්වත් නැහැ කියන. දැන් මේ 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 වார்த்தාවට අතාරින්න බෑ. දැන් අපි එකපාරම මැදින් පැනලාගෙන අපේට ජන කවි තියෙනවා අපේට ආරව තියෙනවා මේ වගේ. නමුත් ඒව කොහෙන්ද ආවේ කියන එක ඒ කියන්නේ ඒව කොහොමද රීෆෝමැට් උනේ කියන එක අපි හොයලා බලමු. මේක විශාල කාරණයක්. ඒකයි මම ක්‍රොනොලොජිකලි එන්නේ. ලංකාවේ සංගීතය ගැන තිබුණේ අන්නේ වැනි වார்த்தා. මේ වார்த்தාව අපිට හොයාගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපිට රිද්මයක් තිබුණේ නැහැ කියන එක. සහ ශෘතීන් සම්බන්ධව අපට අරුබුදයක් තිබුණා කියන්නේ අපේ අපි තාමත් දන්න ඕනේ මිත්‍රවරුනේ අපේ අපේ අපි දැන් මම බොහෝ මේ මේ කියන්නේ ගායනා ශේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක මම වැඩ කරලා තිනවා මම ඒගොල්ලන්ට යම් ස්වර පළකයක් මතක තබා ගන්නට වෙන මහන්සිය කියන්නේ මියුසිකල් මෙමරි කියන එක කියන්නේ මියුසිකල් මෙමරි කියන්නේ සංස්කෘතික දෙයක් ඒක පෞද්ගලික දෙයක් නෙවෙයි මගේ මේ මුඛ්‍ය පාඩේටත් ඒක අදාළයි කියන්නේ මම කිව්වේ ඇයි ශ්‍රී ලාංකිකයාට සංගීත රස ආස්වාදයේ අකැපද හිමිද එහෙම එකක් තිබුණාද කියලා ඉතින් එතකොට මේ මියුසිකල් මෙමරි කියලා එක එන්නේ ඒක සංස්කෘතියේ කොටසක් බවට පත් වෙනවා සංගීතය සහ කලාව සංස්කෘතියේ කොටසක් සංගතකයක් බවට පත් වෙනවා මේක ජනතාවගේ මතකයට මියුසිකල් මෙමරි එකක් බවට පත් වෙනවා දැන් අපේ මියුසිකල් මෙමරි එකේ තියෙන එකම එක තමයි අර බුද්ධන් සරණ ගච්ඡා මේකේ තියෙන උදත්ත අනුදත්ත සොරිත කියන ප්‍රධාන සොරු තුන එක පැරණිතම වේද ගායනාවල තිබිච්ච දැන් මට දැන් දැක්ක සොර 6 7 පිරිත් ගායනා ගැන කියනවා ඒව ඇත්තටම එන්නේ ගැන කතා කළ යුතු ඒව එන්නේ මහායාන මේ මේ බෞද්ධ දර්ශනවාදය ඇතුලේ මහායාන බුද්ධාගම ඇතුලේ බුද්දිස් නම බුද්ධ මියුසික් කියලාද බුද්ධ ඉන්ස්ට්‍රුමන්ට්ස් කියලාද මහායාන බුද්ධාගම ඇතුලේ ඇත්තටම මේ සලකන්නේ බෝධිසත්වවරු බෝධිසත්වවරියන් බුදුන් සහ බුද්ධ ශ්‍රාවකයන් මේ සියලුම දෙනා සංගීතය යුටිලයිස් කර යුතුයි බණ කියද්දි කියලා එහෙම නැත්නම් මේ බුද්ධ වචනය ප්‍රචාරය කරද්දි නැත්නම් ඒ බුද්ධාගමේ ඥානය මේ බෙදලා දෙනකොට සංගීතය භාවිතා කළ යුතුයි කියන එක නිසා මහායාන ආගම පැතිරිච්ච හැම රටකම සංගීතය ඉතාම දියුණුවන ඔබ බලන්න ජපානය කොරියාව චීනය මේ වගේ රටවල සංගීතය ඉතාම ඉහළට දියුණුවන හැබැයි ලංකාවට මොකද උනේ සංගීතය නැත්තරම නැතුණා රජාගේ කාලේ තිබුණා රජාට හැබැයි හුදීචනයට එනකොට නැතිවිලා ගියා ඉතින් මේ නිසා මේක දීර්ඝව කතා කළ යුතුක් හැබැයි මා කෙටියෙන් එකක් කිව්වේ ඉතින් අපි එතනකම් මගේ යෝජනාව තමයි ඇත්තටම හුදී ජනයාගේ ඒ ගායනා වලින් පිළිඹු වෙන්නේ උන්ට සංගීත ශික්ෂාවක් නොතිබ්බ බව. හැබැයි 17 ශතවර්ෂ වෙනකොට අර මම කිව්වා වගේ පහළම කුලවලට සංගීතය ඇවිල්ලා සංගීතය නර්තනය ආදී මේ සකලවිධ වෘතීන් කුල දුහරාවලිය පල්ලෙහාටම ඇවිල්ලා. එතකොට ඒවා ගර්හිත දේවල් හැට අපි අමතක කරන්න ඕනේ තව දෙයක් තියෙන එක තමයි 1830 ගණන් වලදී පළවෙනි ජනසංගණනය කරනකොට බ්‍රිතාන්‍යයන් ලංකාවේ හිටියේ මිලියන 2කුත් ගානක් ජනතාව මිලියන 2කුත් ගාන දැන් කොළඹත් ඉන්නවා ඊට වඩා ඔබ හිතන්න මේ ලංකාවේ වර්ග ප්‍රමාණය මිලියන 2ක් අපි කියමු මිලියන 3ක් කියලා එනකොට එක වර්ග කිලෝ 40 කිලෝමීටර එක කී දෙනෙක් ඉන්න පුළුවන් අන්න ඒ නිසා තමයි ඒ කියන්නේ මේ රට බ්‍රිතාන්‍ය ජාතිකයන් ඇවිල්ලා විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලා හදලා ඒ වගේ මරණ අනුපාතේ නැත්තම් ඒක අඩු කරලා උත්පත් අනුපාතිකයට ඉඩ දීලා සහ සෞඛ්‍ය සේවාව ඉහළ ගියයින් පස්සේ පහුගිය 20 වෙනි ශතවර්ෂය තුල අපේ මේ ජනගහනය ඉහළ ගියා ඉතාම බරපතල ලෙස. දැන් මට කියන්නට අවශ්‍ය උනේ ඔය දැන් අපි කතා කරන කාලේ ඒ ඒ කලාපවල තැන් තැන්වල කුඩා ගම්මාන තිබුණේ සමහර ගම්මාන තුල පිටුවහල් ගම්මාන. Outlawed villages. ඒවා outlaw කරලා දින ඒවා පිටුවහල් කරලා දින දෙහි ගත්තරු ගම කියලා ගමක් තියෙනවා උඩ රට. ඒකේ තියෙන දෙහි රජතුමාට දෙහි දීපු ගම. ඒකේ දෙහි දීපු හාදෙක් එක වෙලාවක රජාට දෙහි ගෙඩියක් දෙනකොට හොඳ දෙහි ගෙඩියක් කකුලෙන් පාගලා හංග ගන්නවා. මේ
ඒක ගෙදර ගෙනියන්න. ඒක අහු වෙලා මේ මුළු ගමම පිටුවහල් කරනවා. ඒතර ඒ ගමයි අනිත් ගමුව එක කිසි සම්බන්ධයක් නැහැ. මට කියන්න අවශ්‍යුනේ මේ කලාවක් කියලා එකක් තිබුණා නම් ඒ ප්‍රාදේශීය වශයෙන් ඒ ගම්මාන වශයෙන් ඉතුරු වෙච්චව තිබුණා. ඒ නිසා මේවා අතර අනුකලනයක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේවා ඒ ඒ ගම්මාන තුල ඒ ඒ චාරිත්‍ර වාරිත්‍ර තුල පමණක් තිබෙමින් නියෂ්ඨ වෙමින් ගියා. එරුණාද? ඒ ජන සංගණනේ ජන ගණත්වයේ කියන එක අපි හිතන්නෙම නැති කරා. නමුත් මට ඒක මගේ පරිශ්‍රණයකදී මගේ පස්සේ මට ඔළුවට ආවේ කියන්නේ ඇත්තට එහෙම නේද හේතුව කියලා. කියන්නේ අපි දැන් හිතන්නේ මේ වගේම ජනතාවක් හිටියා කියලා. ඔබ බලන්න මේ මේ දුටුගැමුණු රජතුමාගේ යුද්ධයේදී ඔහු යුවරජවරු 16 දෙනෙක් එක්ක ෆයිට් කරගෙන රාජධානි 16ක් යටත් කරගෙන යන්නේ. ඉතින් දන්නු රාජධානි 16ක් යටත් කරගෙන යන්නේ. එතකොට කෝට්ටේ යුගයේ එහෙම නැත්නම් 1500 ඉඳලා ගත්තොත් එහෙම මේ කඩුවෙලට බස් එකේ ගියාම තව රාජධානියක් සීතාවක. ඈ කෝට්ටේ තව රාජධානිය. ඈ එතකොට මේ 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 භූමිය ඉතා විශාලයි කියලා හිතුනේ ඒ භූමියේ අතර සම්බන්ධයක් නේද? ඒකනේ ඒකනේ මේ බ්‍රිතාන්‍ය ජාතිකින් පාර හදන්නේ. නැත්තම් මේක විශාල ලෝකයක් ඒගොල්ලන්ට. ඈ මේක විශාල ලෝකයක්. අපි තාමත් හිතනවා මේක මේ මේ මේක විශාල ලෝකේ ඔක්කොම අපිට යටයි කියලා. තාමත් අපි හිතනවා. ඉතින් එහෙව් එකේ ඒ කාලේ ඇත්තටම අර ජනගණත්වය ජන විසරණය ජනතාව විසරණය වෙලා හිටපු විදිහත් එක්ක මේ මේ ඒ ඒ ගම්මාන තුල තිබිච්ච ඇවතුම් පැවතුම් චාරිත්‍ර පද්ධතීන් චාරිත්‍ර විදීන් එක මේවා සමාජ විපර්යාසයන් එක විපරිතානයන් එක මේවා නැෂ්ට වෙලා ගියා. ඒ ඒ ගම්මාන ගම්මාන අතර තුරතර මම කලින් කිව්වා වගේ ඒ කුල දුහුරාවලිය ඇස්සේ ඒවා නැතිබංගස්ථාන වල යන විදිහට වැඩ සිද්ධ වුණා. ඔය අපි විශේෂම ගත්තොත් එහෙම නිකමට හිතන්න දැන් අපි දන්නවා ලංකාවේ භාෂා ව්‍යවහාරයන් කීයක් තියෙනවද ගම් ඒ කියන්නේ මේ කියන්නේ අපි තුන් කලාපෙම වශයෙන් පළාත් වශයෙන් අපි තුන හික්කඩුව ගත්තොත් එමේ හික්කඩුවේ කතා කරන භාෂාව නෙවෙයි හික්කඩුවට කිලෝමීටර් කීපයක් මෙහා පැත්තේ අම්බලංගොඩ කතා කරනවා. එතකොට අම්බලංගොඩ භාෂාව නෙවෙයි බලපිටියේ කතා කරන්නේ. එතකොට එතනින් එහාට අපි ගියොත් එහෙම මේ මාත්‍රපැත්‍ර ගියොත් එහෙම මේ මේ මාත්‍රපැත්‍ර කිට් වෙනකොට තව භාෂාවක්. අහුංගල්ල තව එකක් නේද? එතකොට මේ මේ මහනුවර තව එකක් අනුරාධපුරේ තව එකක්. ඇයි මේ භාෂාවල් එකිනෙකට වෙනස් වෙන්නේ මේ ඩයලෙක්ට්ස්? ඒකට හේතුව තමයි මම කිව්වා වගේ ඒ කුඩා ගමක් ඒක වටේ විශාල කැලයක් සහ මේ ගම් ගම් අතර සම්බන්ධතා නැහැ. ඒවත් තියෙන යම් ආකාරයක දුහුරාවලි මේ සම්බන්ධතා. ඉතින් ඒ නිසා තමයි මේ මේ කුඩා රටේ තාමත් භාෂා ව්‍යවහාරයන් ගොඩක් ඉතුරුලා තියෙන. දැන් ඒක දියවෙමින් නේ ඔබ දන්නවා. දැන් මේ භාෂාවන් සියල්ල දියවෙමින් ගිහිල්ලා අන්තර්ජාලය හරහා රූපවාහිනිය හරහා එනේ භාෂා ඌරුවට අපි හැඩ ගැහිලා තියෙනවා. ඉතින් දැන් මම කියමින් හිටියේ එනිසා මේ හුදී ජනයාගේ සංගීත රසාස්වාදයේ කියන එකක් තිබුණේ නැහැ කියන එකයි මගේ යෝජනාව. 20 වන ශතවර්ෂයේ වෙනකම්. ඒ කියන්නේ 1900 ගණන් වෙනකම්. ඒක ඉතින් ඔබ දන්නවා. මම නිකන් කියන්නම්කෝ මෙතන අවුරුදු 40ට වැඩිය ඉන්නෝනේ. දැන් දැනට පම්පෝරියටත් අපි කියනවා ඒ කාලේ අපේ ගමටම තිබුණේ එක රේඩියෝ එකයි ඒ රේඩියෝ එකෙන් තමයි අපි කියලා මුවන් පැලස් අහන්නේ කියලා. ඉතින් බලන්න කොච්චර ඛේදවාචකයක්ද කියලා. ඒ කියන්නේ සින්දු අහන්න නැත්තම් ඒ ඒ ඒ ආපු ඒවා අහන්න පුළුවන්කම තිබුණේ ඒ ගෙදර මිනිස්සුන් විතරයි. ඒතර මුවන් පැලස් වගේ නැත්තම් ඒ මොකක් හරි එකක් අහන්න මුළු ගමේම එතනට යන්න ඕනේ. ඒතර මේ සම්පත්වල බෙදී යාම කියන එක අපි කල්පනා කරන්නේ රසවින්දනයේ බලපෑවයි කියලා. බලපෑව බරපතල ලෙස. මම කියන්නේ අපි ඉතා අසරණ ජන කොට්ටාසයක් සිංහලෙයි. ආ ඒකට හේතුව තමයි ඇත්තටම අපිට මේ මේ කලා රසාස්වාදයට අවශ්‍ය කලා මාධ්‍යන්ට ප්‍රවේශයක් තිබෙන්නේ නැහැ. දැන් මුල් යුගයේ ආටිස්ට් තමයි කලා මාධ්‍ය වෙන්නේ. ආටිස්ම තමයි මීඩියම් එක. දැන් උදාහරණයකට අපි හිතමු අර මං කිව්වා වගේ වාතිකාභය රජුරුන්ගේ කාලේ එහෙම නැත්නම් මේ මේ දෙවෙනි පරාක්‍රමබාහු රජුරුන්ගේ කාලේ යා උයන් කෙලිය ගිහිල්ලා ආවිල මාන්සුනායින් පස්සේ යා එයාගේ කාමරේට වෙලා කණ්ඩායමක් තාලම්පට ගහනවා නාටිකංගනාව ටිකක් නටනවා කම්මැට්ටම ගහනවා තව කණ්ඩායමක් එළියේ දවුල ගහනවා කාමරෙන් එළිය යාට නිින්දනකම් මේක කරනවා. දැන් මේ මීඩියම් එකම ආටිස්ට්. දැන් ගත්තොත් බටහිර ගත්තොත් මේ 1800 ගණන් වෙනකම් මීඩියම් එකම ආටිස්ට්. ඔය බීතෝවන්. බීතෝවන් හරි මොට්සට් අපි බීතෝවන් කියලා. බීතෝවන්ගේ කන්සර්ට් එකක් අහන්න ඕන නම් බීතෝවන්ව ගෙදරට ගෙන්නන්න. يعني මම මම කුලීනෙක් ඔබ 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 බලන්න මේ කොපින් බීතෝවන් චිත්‍රපට. ඒ කියන්නේ ඔහු එහෙම නැත්නම් අමඩියස් ඈ මොසාඩ්ගේ ජීවිත කතාව. ඒකේ මීඩියම් එක මාටිස්ට්. දැන් අපි තුමු බීතෝවන්ගේ කන්සර්ටෝවක් අහනවා නම් බීතෝවන්ට මාක් 500ක් හරි නිශ්චිත මිල ගෙවන්න ඕන. ඈ මේ මුදල ගෙවුවායින් පස්සේ මේ අපි දැන් මම කුලීනෙක් නම් මගේ ගෙදර තියෙනවා මේ චේම්බර් එකක්. ඒ චේම්බර් එක හදලා තියෙන්නම සංගීතයේ ධ්වනි ගුණාංග හැදෙන විදිහ. ඒකට තමයි චේම්බර් මියුසික් කියුවේ. එවැනි චේම්බර් යනවල ගායනා කරන නිසා. වාදනය කළ නිසා. ඒක නිකන් අපේ සල්ලිකාර යාළුවෝ අද වෙනකොට ඒගොල්ලන්ට හෝම් තියටර් එකක් තියෙනවා. ඒ හෝම් තියටර් එකේ තමයි මියුසික් අහන්නේ, ෆිල්ම් බලන්නේ විශාල තිරයක් එක්ක. ඒ වගේ තමයි ඒ කාලේ තිරපු කුලීනයෝ සහ රදළයෝ සහ මුදල් තිබිච්ච උදවිය. ඒතකොට බීතෝවන්ව තමයි මීඩියම් එක. බීතෝවන් ආටිස්ට් උත් වෙනවා මීඩියම් එකත් වෙනවා. ඒතකොට බීතෝවන්ට ගෙවුවා. බීතෝවන්ට ගෙවන්නේ නැහැ. බීතෝවන්ට හිටියා කවුන්ටන් කෙනෙක්.
කවුන්ටන්ට් එක ගිහුවායින් පස්සේ බීතෝවන් ඇවිල්ලා ඒ පර්ෆෝමන්ස් එක කරනවා. දැන් දෙවනි දවසෙත් මට ආපහු බීතෝවන් ඕන නම් මම ආයෙ 500ක් ගෙවන්න ඕන. මාක් 500ක්. හරි මාක් 1000ක් හරි ඈ ඩොයිෂ මාක් යම් ගානක්. එතකොට පස්සේ කාලෙකදී අපේ කාලෙ වෙනකොට මොකද වෙන්නේ? දැන් මේක අතරමැද කැලලක් තියෙනවා. ඒක තමයි ඔය ෆොනෝග්‍රාෆ් එක ඇවිල්ලා සංගීතය ගබඩා කරලා ප්‍රතිවාදනය කරන්න පුළුවන් එක. ඈ රීප්‍රොඩියුස් කරන්න, රීප්ලේ කරන්න පුළුවන් එක. සවුන්ඩ් වේව් එකක් සේව් කරලා ඒක රීප්ලේ කරන්න පුළුවන්. එතකොට බීතෝවන් ඕන නැහැ. එතකොට ආටිස්ට් වෙනයි මීඩියම් එක වෙනයි. දැන් දැන් ඔබ දන්නවා අද වෙනකොට ආටිස්ට් එක්කෙනෙක් මීඩියම් එක කියන්නේ YouTube එක. එහෙම නැත්නම් Facebook එක නැත්නම් Spotify. එහෙම නැත්නම් අපි අපේ කාලේ ගත්තොතම CD එක. Clarence කියන්නේ ආටිස්ට්. ටොරාන හරහා එනවා CD එක සීවට දාසිය එක තමයි මීඩියම් එක. හරිද? දැන් මේ මීඩියම් එක මුල් යුගයේ රජා සහ රජාගේ රාජ්‍ය සභාව සහ ඒක හිටපු ආටිස්ට්. එතකොට ඒක පර්ෆෝම් කළේ අරගොල්ලන් විතරයි. ඒක හුදි ජනයාට අවිල පර්ෆෝම් කළේ නැහැ. යුරෝපෙත් ඒක දෙමුණක්. අපි බීතෝවන් කවදාවත් හුදි ජනයාට ප්ලේ කළේ නැහැ. බීතෝවන් ගෙව්වා ගෙව්වහම එයා ගිහිල්ලා එතන ප්ලේ කළා. එහෙම නැත්නම් එයා පල්ලිය ප්ලේ කළා. එතකොට ආටිස්ට් ප්‍රවේශයක් නැහැ හුදි ජනයාට. ආටිස්ට් ප්‍රවේශයක් නැහැ සාමාන්‍ය ජනතාව. ඒගොල්ලෝ දන්නෙත් නැහැ. ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. ඒ අපි හිතන්න නිකන් හිතන්නකෝ මේ සංගීතය කියලා කියන එකක් තියනවා කියලා දන්නවනම් ඒකට ඕනකමක් නැහැ. එහෙම එකක් තියනවද කියලා දන්නේ නැහැ. තේරුණාද? මේක බරපතල තත්ත්වයක්. අපි හිතන එක නෙවෙයි. එතකොට ඔය ෆොනෝග්‍රාෆ් යන්ත්‍රය ආවට පස්සේ ඊට පස්සේ ග්‍රැමෆෝන් එක නෝනේ. දැන් ඔය මේ 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 ඔය පළවෙනි 1900න් පස්සේ ග්‍රැමෆෝන් ගේනවා ලංකාවට. ඒ ගේන පළවෙනි එක කණ්ඩායමක් තමයි අනගාරික ධර්මපාලතුමාගේ තාත්තගේ කම්පැනි. ඈ එතකොට මේ කම්පැනියෙන් 25ක් හෝ 50ක් ගේනවා. ඒ 50 ග්‍රැමෆෝන් යන්ත්‍ර මේවා ගන්න පුළුවන් මේ ඒ කාලේ සුද්දන්ට විතරයි. එහෙම නැත්නම් ඒ කොම්ප්‍රදෝරුවේ සිංහල කුලීනයන් සල්ලිකාරයන්. ඉතින් ලෙනාඩ් වුල්ෆෝගේ 11 years wandering in Ceylon පොතේ ඔහු කියනවා. ඔහු යනකොට ජැෆ්නවලට ජැෆ්නවල එක මිෂනරි ප්‍රොජෙක්ට් එකකට අවිල් හිටපු කන්‍යා මරියතු මේ කන්‍යා මරියතු සමග කන්‍යා සොහිරියක් ළඟ එක සිස්ටර් කෙනෙක් ළඟ තිබුණයි කියලා ග්‍රැමෆෝන් එකක් ඔවුන් ගිහිල්ලා හැන්දෑවට ටෙනිස් ප්ලේ කරලා ගිහිල්ලා ඒ සින්දු අහනවා කියලා. දැන් ඒගොල්ලන්ට තියෙන එකයි ඒ මුළු ජැෆ්නා වලටම එකයි තියෙන්නේ. එතකොට ඉතින් 1911 ඉතින්. එතකොට ලෙනාඩ් වුල්ෆ් ගිල්ලාන්නේ තේකේ. එතකොට දැන් අපි පම්පෝර ගැහුවට අපි සින්දු ඇහුවා හරියම කියලා නැහැ. එතකොට හුදි ජනයාට අහන්න තිබුණ මොනවද? 1940 ගණන් වෙනකොට රේඩියෝ එක ඇවිල්ලා තිබුණා. රේඩියෝ එක ඇවිල්ලා ඒ රේඩියෝ එකත් අපි පම්පෝර ගන්න එක ගමට මේකයි තිබ්බේ කියලා. ආ එතකොට මෙතන පොඩි සමා වෙන්න පොඩි ഘോഷාවක් වගේ කරමු. එතකොට මේ අපි හිතමු කොහොමද ඒ මේ මීඩියම් එකයි ආටිස්ට්ුයි වෙනස් වුණායින් පස්සේ ඒකට ප්‍රවේශ වෙන්නේ මේ පාරිභෝගිකයා. ඒ කියන්නේ මම නැත්තම් රසිකයා. මම කියන්නේ සංගීත පාරිභෝගිකයා කියන්නේ රසිකයානේ. ආ පරිභෝජකයානේ. ආ එතකොට කොහොමද මේ පාරිභෝගිකයා මේ මාධ්‍ය හරහා ඒක ඍජුවම ආටිස්ට් සම්බන්ධ වෙන්නේ නැත්තම් යම් මාධ්‍යයක් හරහා සම්බන්ධ වෙන්නේ කියලා. ඔබ දන්නවා ලංකාවේ පළවෙනිම රේඩියෝ 80 දශක වෙනකන් රේඩියෝ එකට ලයිසන් එකක් ගන්න දුන්නා. ඒක නිසා ගොඩක් ලයිසන් ගත් අරගෙන රේඩියෝ ගත්තේ නැහැ 80 90 වෙනවා. ඔබ දන්නවා ඒක. එතකොට රේඩියෝ ටෙලිවිෂන් ආවට පස්සේ ටෙලිවිෂන් එකක් තිබුණ ගමෙන්ම එකකට. ගම් දෙකකට තුනකට එකක්. එතකොට මේ සංගීතය සහ මේ සියල්ල ආවේ කො රේඩියෝ එකෙන් එක්ක ටීවී එකෙන් පස්සේ කාලෙක. දැන් මුල් දශක ගැන අපි හිතමුකෝ. 1900 ඉඳලා 1940 වෙනකන්. 1940 වෙනකන් ග්‍රැමෆෝන් එක සහ රේඩියෝ එක. එතකොට ඔබට ගන්න පුළුවන් දත්ත 1900 ඉඳලා 1940 වෙනකන් ලංකාවේ ග්‍රැමෆෝන් කීයක් තිබ්බද කියලා. එතකොට ඒ ග්‍රැමෆෝන් වල ගම් වල වගේ නෙමෙයි ගම් වල ග්‍රැමෆෝන් එකක් තිබුණොත් එමේ ගමේ ඉන්න හාමු හරි මුදලාලි හරි ගිහිල්ලා වාඩි වෙලා එතන එළියට වෙලා අහන්න පුළුවන්. පළඟු මැණිකේ වගේ එකක් බලන්න පුළුවන් රේඩියෝ එකේ. නමුත් එහෙම මිනිස්සුන්ට ඇතුළට ඇවිල්ලා එහෙම මියුසික් අහන්න දෙන්නේ නැහැ නේ ඒගොල්ලෝ. එතකොට හුදි ජනයා මොනවද පරිභෝජනය කරන්නේ? කිසිවක් නැහැ මිත්‍රවරුනි. ඒගොල්ලන්ට තිබුණේ රට යකුමක්, ශාන්ති කර්මයක් නෑ. එහෙම නැත්නම් මොකක් හරි තොවිලයක්. ඒව තමයි ඒගොල්ලන් ඉන්ටර්නෙට් බ නැත්නම් නාඩගමක්. නාඩගම් ආවෙත් 1900න් පස්සේ. එතකොට මේ වගේ හුදි ජනයාට ඇත්තටම කලාවට සංගීතයට ප්‍රවේශයක් තිබ්බාද කියන එක ප්‍රශ්නකාරී. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඇත්තටම තිබෙන්නේ නැහැ. ඒක තමයි මගේ පිළිගැනීම සහ මගේ මා විශ්වාස කරන්නේ සහ ඒ තියෙන දත්තත් එක්ක. ඈ ඒවා ඒ දත්ත අපිට මේ බොරු කරන්න බෑනේ. ඒක රේඩියෝ ප්‍රමාණය x නැමැති ප්‍රමාණයක් නම් මිනිස්සු ඉන්නවා නම් හුදි ජනයා ඉන්නවා නම් x වැඩි කිරීම ලක්ෂය කියලා. කොහොමද කරන්නේ? කොහොමද පරිභෝජනය කරන්නේ? එතකොට මේ හුදි ජනයන්ට තිබුණු එකම මීඩියම් එක තමයි මිත්‍රුන්නි මේ ෆිල්ම් එක චිත්‍රපටය. මොන මතකද යා. එතකොට HMV තැටි වලින් ආපු හොඳම මියුසික් අහන්න හම්බුනේ ඒ තැටි තිබිච්ච අයට.
his master's voice tadi gramophone එකේ දාලා ඇව්වේ ඊට පස්සේ නෘති නාඩගම් නෘති ගී ආදිය මේ 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 පටිගත කරන් පටන් ගත්තේ ඉන්දියාවට ගිහිල්ලා ලංකාවේ නෘති ගී ඒ වහන්න පුළුවන් වුණෙත් ඒ ඒ කණ්ඩායමට හ්ම් දැන් ඔබ නිකන් හිතන්න ඔබට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන ඔබ දන්නයි දන්නවා අපි પરම්පරාවයි දන්නවා ජේ.ආර්. ජයවර්ධන අදටත් ਉਹ සම්බන්ධය අද අයවැය ඉදිරිපත් කරන හින්දා ඒ සම්බන්ධිකුත් තියනවාද අපි මනරත්න අපේ ජේෂ්ඨ කලාකාරයාගේ මැදිහත්වීම වගේ මැදිහත්වීම අනිත් පැත්තට ගෙනියන මැදිහත්වීම මේවා ආ ඒවත් කිය යුතුයි කලාකාරයෝ හැම විටම උත්සාහ කරන්නේ අම්මා කාර්යයකට සමාජ කලාකාරයෝ කියලා කියන්නේ මේ 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 ශිල්පීන් අතර මේ නෙමෙයි නමුත් කලාව සහ සමාජය අතර තිබෙන තිබිය යුතු ගතිකයන් හඳුනන වඩා යහපත් සමාජයක් ගැන අවංකම අධ්‍යාශයෙන් වැදගත් මැදිහත්වන කලාකාරයෝ හිතපු විදිය තමයි මේ වගේ දවස්වල ඒ කණ්ඩායම ප්‍රමුඛ කණ්ඩායම් විසින් අනිත් පැත්තට ගෙනියන්නේ ජේ.ආර්. ජයවර්ධන උන්නයි මතක් වෙන්නේ ද මං කිව්වේ උන්නයි ජීවිතුන් අතර නැතත් උන්නයි හිතරු කරපු ක්‍රමවේදයක් අප තාමත් අරගෙන යනවා නිසා ඔහුගෙන් ගැලවෙන්න බෑ අපිට ඒක ඔහු මතක් නොකරත් බෑ සහු මතක් කරන්නේ මම ඊට වඩා ඔබට මතක ඇති ඒ දවස්වල ඔහු කියනවා ජෝතිපාල ගැන ඔහු දන්නේ ජෝතිපාලගේ ගීතයක් කියලා ගීතයක් හෝ දෙකක් ඒක තමයි මෝරගේ ගීතය ඉතින් ඔහු කියනවා මේ ජෝතිපාල ආවම පස්සේ ඔහු කියනවා කියලා මේ මෝරගේ ගීතය ගැන මෝරගේ ගීතය කියලා කියන්නේ සිරියාමේ සාරා නගවිහද මෝරා ඇයි ජූනියර්ස් රිචඩ් ජයවර්ධන දන්නේ නැත්තේ මෝරගේ ගීතය දන්නේ නැත්තේ ජෝතිපාල ආවේ රේඩියෝ එකේ මේ මේ රේඩියෝ එකේනේ ජෝතිපාල ආවේ මේ චිත්‍රපටේ එතකොට මේ චිත්‍රපට බලන්න ගියේ නැහැ මෙයා ජූනියර්ස් රිචඩ් ඔතන ජූනියර්ස් රිචඩ් ජයවර්ධන තිබුණා ඊතර ඒ සියලුම සංස්කෘතිය ඔබ බැලුවා නම් Facebook එකේ ඊයේ පෙරේද ගියා එයා මේ මේ දවල මේ මේ මොකක්ද එකට කියන්නේ White House එකට ගිහිල්ලා කරපු කතාවක් ඉතාලම මං කියන්නේ ඔහු අර සුදු ඇඳුම සරම ආදී ඇඳගෙන ගිහිල්ලා රොනල්ඩ් රීගන්ලා මිස්ටර් රීගන් කියලා කතා කරලා මිස්ටර් මිසස් රීගන් well I think I'm among the movie stars today කියලා ඔබට මතක ඇති ඒක ඉතින් ඔහු ඒ ඒ විදිහටම ඒකත් එක්ක ගනුදෙනවා ඇත්තටම ඔහු ජෝතිව දන්නේ නැහැ ඒ නිසා මොකද ජෝතිපාල ඉන්නේ හුදී ජනයත් එක්ක ජෝතිපාල ඉන්නේ මේ මේ ෆිල්ම් එකේ ගීතවල ජෝතිපාල එතකොට අනිත් එක්ක ඒ කාලේ හිටපු අපේ ධර්මදාස වල්පොළ මහත්මයා ලතා වල්පොළ මහත්මියා මේ සියලු දෙනා මෙන්නේ ඇත්තටම ඔය මට සමාවෙන් මේ ഘോഷාවන් ගොඩක් තියෙන. ඒගොල්ලෝ වෙන්නේ අන්නර මහ ජනතාවගේ මීඩියම් එකෙන්. එහෙම නැත්නම් ෆිල්ම් එකෙන්. ඒ කියන්නේ ෆිල්ම් එකකට ඒගොල්ලෝ කියන්නේ ඒකනේ අර අපේ ඔය ගොඩක් කට්ටිය මම ගීරම අහලා දිනවා අපි පම්පෝරියට ඔය කියන්නේ අපි මේ මේ සත පහට ඒ කාලේ ගැලරිය ඉඳලා චිත්‍රපට බැලුවේ කියලා. දැන් ඒකේ තේරුම කොමක්ද? ඒ කියන්නේ රුපියල් 125ක් දීලා ග්‍රැමෆෝන් එකක් ගන්නව වෙනුවට සත පහක් දීලා චිත්‍රපටයක් බලන අන්න ඒක තමයි හුදී ජනයාට කලාවට තිබිච්ච ප්‍රවේශය ඒක තමයි ආගේ මීඩියම් එක එතකොට හුදී ජනයෝ බහුතරයෙකුගේ වීරය බවට පත් වෙන්නේ ජෝතිපාලලා නෑ ධර්මදාස වල්පොළලා වීරයෝ බවට පත් වෙන්නේ ප්‍රධානම හේතුව ඒක මගේ පොතක් ආවා ඒක මම ඔබත් එක්ක බෙදා ගන්නම් ජෝති එනකම් කියන පොත ඒ ජෝති එනකම් කියන එක ඇත්තම ඒක මෙටාෆොරිකලි මේ ලිව්වේ මං මේ 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 ගොඩෝ එනකම් වගේ බෙකට්ගේ නාට්‍ය වගේ ගොඩෝ එනකම් මේ ජෝති එනකම් බලන් ඉන්නවා දැන් ජෝතිලා නෑ දැන් නහයන් අඬනවා නමුත් ඒක පිටිපස්සේ තියෙන මොකද්ද ඇයි ජෝති පහළ වෙන්න බලපාපු සමාජ ඓතිහාසික සංස්කෘතික හේතු කවරේද ජෝති හුදී ජනයාගේ වීරෙක් වන්නේ මන්ද හ්ම් කියන්නේ ජෝති කියන්නේ ලෝකේ ලංකාවේ හිටපු මහා ගායකයාද මේ සියලුම ප්‍රශ්නවලට උත්තරේ පොතේ තියෙන හ්ම් ඉතින් මම කියමින් හිටියේ ජූනියර් රිචඩ් ජයවර්ධන දන්නේ නැහැ එයා එයාට අද එයා මේ චිත්‍රපට බලන හදි එක නෙවෙයි නමුත් එයා රොනල්ඩ් රීගන් දන්න රොනල්ඩ් රීගන් සහ ඒ වෙලාවේ හිටපු ඒ නළුවොත් දන්න එයා ඒ සින්දුත් දන්න එයාගේ සංස්කෘතිය එයාට ඒ ඒ මීඩියම් එකකට එයාට ප්‍රවේශය තිබුණා ඇක්සස් තිබුණා හ්ම් මේ පැලන්තියට හැම විටම ඊට ඇක්සස් තිබුණා හ්ම් දැන් උදාහරණයක් ඇරෙට අපි ගත්තොත් එහෙම අපි හිතමු රාජකීය විද්‍යාලය හ්ම් මේ වගේ විද්‍යාල වලින්ම මම කියනවා ඒ ඒ සංස්කෘතිය දෙනවා ඒක ඒක හැම ඉස්කෝලකටම දෙනවා නේද මම කියන්නේ ඒ හැම ඉස්කෝලේකම කතා වෙන්න ඕන මේ සංගීත සංස්කෘතිය කලා සංස්කෘතිය තියෙනවා. ගමේ ඉස්කෝලටත් ඒක එන්නේ නැහැ. ඒක විසරණේ වීමේ අරමුදේ තියෙනවා. ඉතින් මා කියෙමින් හිටියේ ඔය හේමදාසයන් ගැන ඉතා හොඳ කතාවක් කියන රනිල් වික්‍රමසිංහ උන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ උන්නේ කියන මේ මහා ප්‍රඥෙක් කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ උන්නේගේ එයාගේ අප්‍රින්ගින් එක ඇතුළේ නැත්නම් එයාගේ වැඩි වර්ධනය වීම ඇතුළේ ඒ ඒ ඒ සංගීතය බටහිර සම්භාව්‍ය සංගීතය පරිශීලනය කිරීම ඒ ඒව ගැන කතා කරන භාෂාවක් තිබීම එටිමොලොජිය හ්ම් ඒ භාෂා ලෝකයක් තිබීම දැන් අපේ අපේ සංගීතඥෙක්ටවත් සංගීත ගැන කතා කරගන්න භාෂාවක් නැහැනේ ගීතයටම ගැලපෙන සංගීතයක් වචන වල හැංගි මුද්දීපන සංගීත මොනවද මේ විකාර හැබැයි රනිල් වික්‍රමසිංහට තියෙනවා පෙඩගොජි එක මම නැත්නම් ඒකට භාෂා ලෝකයක් ඒ භාෂා ලෝකය යගේ එකක් නෙමෙයි ඒ භාෂා ලෝකයේ පෙඩගොජි එක විසින් දෙන භාෂා ලෝකය
ඒ කලාව ගැන කතා කිරීමේලා සංගීතය ගැන කතා කිරීමේලා ඒ පෙඩගොජි එක ඒ ඥාන ශාස්ත්‍ර විද්‍යාව විසින් දෙන භාෂා ලෝකය. ඉතින් ඒ නිසා යා කේමදාස ගැන කතා කළා. කේමදාසගේ කැන්ටාටාවක කැන්ටාටාවක් නෙවෙයි ඒක ඔරටෝරියෝවක් කියලා. ඉතින් බලන්න ඒක අපි පුදුම වෙන්න ඕනේ මං කියන්නේ මේ රන්ලි වික්‍රමසිංහගේ මේ මහා ප්‍රඥා භාවය කියලා පුදුම වෙන්න ඕනේ ඒ ඒගොල්ලන්ගේ කවුරුත් එක මොකද ඒගොල්ලන්ට ඒක ඇක්සස් තියෙනවා ඒ නොලෙජ් එක. ඒ නොලෙජ් කලාපයට ඒ දැනුම් කලාපයට ඒ ඒ ඒ රසවින්දන කලාපයට ඒ කලා කලාපයට උන්ට ඇක්සස් තියෙනවා. ඒක හුදීජනයට නෑ. ඒක රජය කාලේ තිබෙන්නේ නෑ. ඒක අද තිබුණේ නෑ. ඒක මම කියන්නේ කියන්නේ හුදීජනයාගේ වාසනාවට ටෙලිවිෂන් මොකද්ද චිත්‍රපටය ආවට පස්සේ ඉතා අඩු මුදලකින් අඩු ඒකක මුදලකින් අර ප්‍රෙෂර් එක ගන්න නැත්තම් ඒ ප්‍රහර්ශය ලබා ගන්නට උන්ට යම්මාකාරයක හැකියාවක් ලැබුණා. හ්ම් දැන් අපේ තාත්තා මගේ තාත්තා කියලා තියෙනවා මට. ඔහු හික් අඩුවේ ඔහු රජයේ සේවකයෙක් කෙනෙක්. නමුත් ඔහුගේ පියා ගොවියෙක්. ඔහු සහ මේ ඔය රත්නශ්‍රී විජේසිංහ කිවි වුන් එකට ඉගෙන ගන්න. ඒ දෙන හොස්ටල් එකේ ඉන්නකොට තාත්තා වෝඩන්ගේ රේඩියෝ එකෙන් සින්දුව අහලා ඒවා පන්තියේ ගායනා කරනවා කියලා. ඉතින් රත්නශ්‍රී අය කියනවා එතකොට ඒ කාලේ අපේ තාත්තා ගායනා කරන ඒ වලින් තමයි ඒගොල්ලන්ට මේ සංගීතය ගැන සුභාවිත ගීතය ගැන ආසාවක් ආවේ කියලා කුඩා ළමයින් හැටියට. දැන් බලන්න මේක විසරණය වෙන හැටි. ඒ කියන්නේ පන්තියේක ඉන්න ගමකින් ආපු ශිෂ්‍යෙක් තමන්ගේ තාත්තා ගොවියෙකු වුණ ශිෂ්‍යෙක්. ඊතර රේඩියෝවක් නැති ශිෂ්‍යෙක් ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ හොස්ටල් එකේ වෝඩන්ගේ කාමරේ යන රේඩියෝ එකෙන් සින්දුවක් අහනවා. හැබැයි ඔහුට පුළුවන් මේක අහලා යම් ආකාරයකට මේ මතක තබාගෙන යම් මියුසිකල් මෙමරි එකකින් ඒක මතක තබාගෙන කෝරුවම් බලන්න නැත්නම් ගයන්න. ඊට පස්සේ ඒක තවත් ශිෂ්‍යෙක් අහනවා. දැන් මේක තමයි මේක මේ කටවචනෙන් කටවචනට යන එක ක්‍රමයක්. හැබැයි ඒක එකක් ඒක වැතිරේකී ක්‍රමයක්. හැබැයි උදීජනයට තිබිච්ච ප්‍රධානතම එක තමයි සත දෙකක් පහක් 10ක් දීලා රුපියල් 175ක් දීලා ග්‍රැමෆෝන් එකක් ගන්න ජීවිතේට බෑ. අපිට ගන්නත් බෑනේ කාර් එකක්. දැන් නෑ ඒ කාලේ ඔස්ටින් කාර් එකක් ගන්න බෑ රුපියල් 300ක් නැතුව. දැන් රුපියල් 300ක් වීලුවක් වගේනේ. ඉතින් ඒකත් එහෙම තමයි අපි ඒකන හිතන්න ඕන. ගැනත් අපි හිතන්න ඕන මේ කලාව කියලා කියන්නේ ඇත්තටම මේ පාර භෞතික විඥානවාදී අත්දැකීමක් නෙමෙයි මේ මේ පොළොවේ ජීවත් වෙනකොට වඩා යහපත් සමාජ ජීවිතයක් අත්පත් කරගන්නේ කොහොමද කියන එක කලාවේ ප්‍රධානතම මේ යෝජනාවක්. ඉතින් කෙසේවත් මා කියෙමින් හිටියේ මෙන්න මේ ටෙලිවිෂන් මොකද්ද මේ මේ මොකද්ද මා කිව්ව රිදීතිරය නැත්තම් මේ මේ සිනමාවත් එක්ක තමයි මිත්‍රුණි ලංකාවේ හුදීජනයාගේ කංසුසර උනේ. ඒක නිසා තමයි ඒ රිදීතිරෙන් ආපු නළුවොද නිලියොද ගායකයොද ගායිකාවොද හුදීජනයාගේ වීරය බවට පත් උනේ. ඉතින් මා මේ මේ ඉක්මන් වෙන්නේ නැහැ ඔබත් එක්ක කියන්න උන්ගේ මේ අතිමහත් ජනතාවාදී පෙනුම නැත්නම් උන් ජනතාවගේ වීරයින් බවට පත්වීමට බලපෑවේ උන්ගේ කටහඬමද උන්ගේ ගායන හැකියාවද විභවයේද ගායනාවේ සුවිශේෂතාවන්ද කියලා මා කියන්නට යන්නේ ඔබත් එක්ක. නමුත් ඒකට ප්‍රධානතම හේතුව ඇටින මා කියන්නේ ඒ හුදී ජනයාට ප්‍රවේශ වීමට තිබූ හැකියාව. අන්න ඒ නිසා. එතකොට මෙන්න මේක තමයි අද දිනේ මා මේ සාකච්ඡාව ගේන තැන. එතකොට මගේ යෝජනාව තමයි අපි කොච්චර පාරම්භයවත් මිත්‍රවරුනි කොච්චර පාරම්භයවත් රසවින්දනය කියන එක පෞද්ගලික කාරණයක් මේ වෙලාවේ අපේ වගේ රටක. මොකද අපි තමයි අමාරුවෙන් සින්දු හොයාගෙන අමාරුවෙන් කවි හොයාගෙන අමාරුවෙන් දේවල් හොයාගෙන අහලා අපේ අපේ කෝෂ්ඨාගාර නැත්තම් අපේ මේ මේ තැටි ගබඩාව සංගීත කෝෂ්ඨාගාර සංගීත ගබඩාව පුරව ගන්න. හැබැයි යහපත් සංස්කෘතියක දියුණු සංස්කෘතියක ඒක සංස්කෘතික සංඝටකයක්. ඒකයි මං කිව්වේ අරගොල්ලන්ට සංගීතය ගැන කතා කරන්න භාෂාවක් ඉන්නේ මේ. දැන් බලන්න මං කිව්වේ ඒක ලංකාවේ ගායකයෙක් තියා සංගීතඥයෙක්ටවත් පුළුවන් ද සංගීතයක් ගැන කතා කරන්න මේ අර වචන වලින් හැර ਵਿਚාරකෙක්ටවත් පුළුවන්. වචන වලටම ගැලපෙන සංගීතයක් සිනමා රූපේ අභිභවයන් සංගීතයක් මොන මහත්ලවද. ඉතින් මම කියන්නේ ඒක ඒ භාෂා ලෝකයක් නැතිවීමම චිත්ම දර්ශකයක් අපි කොච්චර සංස්කෘතික වශයෙන් අපට ඒක ලැබිලා නැද්ද කියන එක. ඒ කියන්නේ කලා රසාස්වාදය පමණක් නෝවේ. කලා රසාස්වාදය ඉදිරියෙන් තිබෙන පසුපසින් තිබෙන ඒ වටකොට තිබෙන මේ 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 විචාර ලෝකය නැත්නම් භාෂා ලෝකය. ඒ කියන්නේ භාෂාව තුලින් සංගීතය කියවාගෙන. දැන් මේක දෙවන කාරණේ මේක ඊළඟ දවසකට අප ගිනෙමු කොහොමද මේ මේ සෙමියෝටික්ස් නැත්නම් මේ මේ සංඥාර්ථ වේදයේත් එක්ක සංගීතය ගැන කතා කරන්නේ. සංගීතය කියලා කියන්නේ මේ තාංගල සාසරයක් ආපු ගමන් අපේ දැන් මොලේ කලම්බනේ වෙලා රීසරේදී තව එකක් කළා එහෙම එකක් නෙමෙයි මේක මේක ප්‍රොසෙස් එකක්. එතකොට අපි වෙනම දවසක් කතා කරමු කොහොමද මේ සංගීත සෙමියෝටික විද්‍යාව ඇදෙන. එතකොට සංගීතය නමද භාෂා ලෝකයේ තුල අපි කියවා ගන්නකොට එතන එන අරුබුද මොනවද මේ භාෂා ලෝකය මේ වර්ධනය කරගන්න අපි මොකද්ද කරන්න කියන එක. එතකොට මේ සියල්ලම ඇත්තටම එම් බැලුවොත් එහෙම යම් යම් විදිවල
ප්‍රධාන කාරණාවන් මේ රසාස්වාදයේ අපට උරුමද ය අපේ දෙයක්ද කියලා නැත්නම් අපිට ඇත්තට මේ සැබෑ සංගීත රසාස්වාදයට ඒ ශික්ෂාව අපට තිබෙනවද කියලා මේ හිතන්න මම හිතන ඒවා සියල්ල බලපන් ඉතින් මගේ යෝජනාව මම අද මෙතනින් ඔබට සංකල්පයක් හෙට දීලා නතර කරනවා ඇත්තටම අපි හරි අසරණ ජන කොට්ටාසයක් ඒ හැකියාව අපට කිකලකවත් තිබුණේ නැහැ ඒ නිසා අපි දන්නේ නැහැ හොඳ මොනවද නරක මොනවද කියලා ඒක නිසා අපි අර YouTube එකේ උඩටම එන ට්‍රෙන්ඩින් ඒවාට ඉතා විශ්මයජනක ලෙස කැමති වෙනවා අපි කියන්න පටන් ගන්නවා මේවා තමයි අපේ අනාගතය අනාදි වශයෙන් ඊට පස්සේ අපි ඒ ඒ ජනතාවගේ මතයම අපිම එකතු කරන මතයම අපිම විශ්වාස කරගන්න තැනකට එනවා අපි තමතකන මේ මතය හදන්නේ අපි සහ වෙනත් මීඩියා වලින් කියලා ඉතින් අපි ආයතන මේ 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 කියන්නේ සංගීතය රසාස්වාදයේ කිරීමේ ඒ ශික්ෂාව एक सांस्कृतिक अपट अत्पत्कर बैरी ना ना भी देते मंकालिंग वगे क्रोनोलॉजी के अतुले हेतु तीन सह एक नवसी पास अलुत समाज एक विशीवन शतवर्षे अलुत समाज अतुले अतिवेचे विशाल एली एली मैं यमकार एक असमतुलित निशा मे विशेष मे ये कलाव सह कलाव अतुलत සියලුම මූලාශ්‍රමේ රිසෝසස් බෙදී යාමේ තිබිච්ච අම්මාකාරයක අසමතුලිතතාවය නිසා ඒ හැකියාව අපට අහිමුණා. නමුත් ඒ හැකියාව හැමතිස්සෙම ඒ වරප්‍රසාද ලත් පැලැන්තියට තිබුණා. දැන් අපි ගත්තොත් එහෙම දේවාර සූර්යසේන හොඳම නිදර්ශනයක්. ලංකාවේ පළමු විද්‍යාත්මක සංගීතඥයා කවුරුද දන්නේ නැත. දේවාර සූර්යසේන. ඒ කියන්නේ 1001 වෙනි දවසේ කතාවගෙන ලංකාවට සංගීතයේ එන්නේ කොහොමද කියලා කියන්නේ සංගීතය නොතිබ්බ තැනකට නැවත සංගීතය එන්න කියලා මම කියන්නේ ලංකාවේ සංගීතයක් තිබෙන්නේ නැහැ තියෙන්න තිබුණා ඒක ඒක අර පල්ලෙහාට ඒ යුගයේදී විසරණ නොවෙච්ච නිසා හුදී ජනයාට මේ ක්‍රිස්තු පූර්ව 5-6 ශතවර්ෂයේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 12 වෙනි ශතවර්ෂය වෙනකන් ඒක හුදී ජනයාට ආපු නැති නිසා ඒක හුදී ජනයා තුළ පවතින්න බැරි වුණා ඒක රාජ්‍යත්වත් එක්කම අහුස්සලා ගියා ඒතකොට ඒක ඒක දැන් විශේෂයෙන්ම ඔබට ඔබට කියවන්න පුළුවන් මම අර කිව්වා වගේ කියන්නේ මේක යුරෝපියානුවන් කිව්ව නිසා මම ඒව විශ්වාස කරන්නේ නෙවෙයි නමුත් අර ඒ කියන්නේ ඇතුලේ ඉන්න හාදයට වඩා මේක වෙනත් විෂයන් එක්ක එකතු වෙලා දැන් විෂන් ටෙනන්ගේ වார்த்தාව ඒක නිකම්ම නිකම්ම විස්තරයක් නෙවෙයි ඔහු සංගීතයත් එක්ක සමාජ විද්‍යාවත් එක්ක ආර්ථික විද්‍යාවත් එක්ක බොටනිත් එක්ක සූලොජි මිනරලොජි මේ ඔක්කොමත් එක්ක තමයි ඔහුගේ වார்த்தාවන් උහුල මොකද ඔහුගේ වார்த்தාව උහුලුවේ ඒ වගේමයි බොහෝ දෙනෙක් ජෝන් ඩේවි රිචඩ් වොලෂෙක් මම කිව්වා වගේ ඉතින් ඒක නිසා මේ වார்த்தාවන් ඔබට පරිශීලනය කරන්න පුළුවන් නම් ඔබට තේරෙයි අපි හිතන එකට වඩා විශාල හිස්තැනක් තියෙනවා මේ දැන් අපි හදාගෙන ඉන්න ලෝකය සහ අර ඉතිහාසය කියලා අපිට හදලා දීපු ලෝකය ඇතුළේ විශාල අගලක් තියෙනවා ඒ කියන්නේ අගල අගලක් කියන්නේ විශාල කාණුවක් විශාල කාණුවක් නෙවෙයි විශාල ප්‍රපාතයක් ඒ දෙක සමපාත වෙන්නේ නැහැ ඒතකොට අපි මේ වෙලාවෙ ඉඳලා පරිකල්පණ කීතනවා ඒ කාලෙත් මෙන්න මෙහෙමයි කියලා නෑ हेम के संगीत रस नोणम कर दास दहाय पास्थित मई मे अवृद्ध दहायकट पास्थित मई मित्रों मे लोके पुराम मे समांतर बेदीयाम सिद्धौने हेम देखम अंतर्जाले हर उबट रुपया हतल तीन वर्णम डेटा कार्ड लंका हटियर उबट पुलवा लोके तीन ओ नैम संगीत कहन अपे काले मट मत का लंका हिट पोए दी उयन खेल तीन पिय तिलक पिया आगे उयन टीलतम एक बीच म्यूसिक सी डी अभी हे अफ्रिकन म्यूसिक स्वाहिली अफ्रिका वे मोन कोंगोवे म्यूसिक कोंगोवे कवर म्यूसिक केल्टिक म्यूसिक अरवद मेवद यानी किटारो रुपया मे अभी कथा करन එහෙම ගත්තොත් තමයි ඔබ නිකන් හිතන්න අපට හැරෙම සංගීත සංස්කෘතියක් තිබුණා නම් මේ වෙලාවේ අපි කොච්චර රස විඳින්න තිබුණා සංගීත නේ එහෙම අවුරුදු අපි හිතමුකෝ ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේ ඉඳලා මේ වෙනකන් අඩු ගානේ සංස්කෘතිය තිබුණා නම් සුද්දා ඔය කියන විදිහට ඒක විනාශ කරන්න කලින් තිබ්බනම් අඩු ගානේ සුද්දා විනාශ කරාට ඒක විනාශ වෙන්නේ නැතිව තියෙන තිබුණා නේ අවුරුදු 2500ක් තිබ්බ එකක් සුද්දාට කඩන්න පුළුවන් එහෙමනම් මේ කාලේ මේ තියෙන සංගීතේ කොච්චර රස විඳින්න පුළුවන් කමක් තිබුණාද අපිට නේද දැන් මං කියන්නේ නිකන් අපි කනට දාගන්න මේ මර අපි කෑම කන්නෙත් එහෙමනේ අපි කී දෙනෙක්ද කෑම එකක් කාලා කෑම එක ගැන කෑම එකක් රස විඳින්නේ අපි නිකන් අර මෙහෙම ඩක් ගාලා දාගන්න අපිට තේරෙන රසවල කීයද තියෙන්නේ මිරිස් රස ඇඹුල් රස තිත්ත රස ඈ ඊට අමතරව එක සුවඳක් මං කියන්නේ මේ රස ආස්වාදය කියන එක සංගීතේ පමණක් නෙවෙයි කෑම වලත් මේ අරුබුදේ අපිට තියෙනවා දැන් අපි පම්පෝරි ගහනවා රජාට මෙහෙම කෑම මේ ඒ කාලේ අපේ පුරාණ රජවරු කෑවේ මෙහෙමයි බත් එකයි බත් වඩන නිලම ඇවිල්ලා බත් ටිකක් දෙනවා අත හොදවනවා ඊට පස්සේ අරේලුවලත් එක බත් කටක් කනවා
ඉතින් මොකෝ අපි කෑවද අප කන හැටි ලිපා දනි රොබර්ට් නොක්ස්ගේ වර්තාවල තියෙන කොහොමද අපි කෑවේ කියලා අපි අපි දැනුද්ද කොහොමද අපි කන්නේ කියලා මේ දැන් දැන් අද අයවැයත් එක්ක ඔබට දැනගන්න පුළුවන් අපි කොහොමද තවදුරටත් කන්නේ කියලා ලංකාවෙ ඉන්නයි ඒ නිසා ඒක මේ එක කාලෙක තිබිච්ච එකක් නෙවෙයි ඒ නිසා අපි කියන්නේ මං කියන්නේ මේ කලාව ගැන කතා කරද්දි මේකේ තියෙන සර්වකාලීන අර්බුදයත් අපි අඳුරාගත යුතුයි ඒ කියන්නේ මේ මේව බෙදියාමේ තියෙන අර්බුදීය తත්වය ඒ නිසා මං කියන්නේ අපිට යම් හේකින් එහෙම සංගීතයේ රසවිදීමේ ශික්ෂාවක් ආහැකිව තිබූ සංස්කෘතියක් තිබුණා නම් පහුගිය අවුරුදු 10 තුළ මිත්‍රවරුනි අපි තරම් සංගීතෙන් අමන්දානන්දෙට පත්වන විරසක් නැහැ දැන් අපිට කිසි රසයක් නැහැ අපි දන්නේ ඉතින් ඒක නිසා අපි වෙන දවසක අපි කල්පනා කරමු කොහොමද සංගීතයක් රසවිඳින්නේ කියන එක මගේ පොතක් වෙන ඇත්තටම සංගීතයේ අසනු කිමාම් සංගීතය අහන්නේ මොකටද අහන්නේ කොහොමද කියන එක කොහොමද මේක විභාජනය කරගන්නේ කොහොමද මේක යම් ආකාරයකට මේකේ තියෙන කලාපයන් හඳුනාගෙන කොහොමද සංගීතයකට ප්‍රවේශ වන්නේ අපි සංගීතය අහනවා කියන්නේ මෙහෙම අර බඩට බද්දා ගන්නවා වගේ වැඩක් නේ ඇනුව දාගත්තා ඉතින් මොකද්ද අම්මා අහනවා රසද පුතේ කියලා උතා අම්මෙන් ලුණු ටිකක් මදි වගේ ඉතින් ඔය වගේ දෙයක් තමයි කියන්නේ නමුත් එහෙම නෙමෙයි අපි ආහාර සංස්කෘතිය දන්නවනම් අපේ දිවේ තියෙන මේ රසාංකුර එකින් එක සුසර වෙලා තියෙනවනම් ඔබ දන්නවද ඔබ නිකමර බලන්න අර චිත්‍රපටය මේ ළමා චිත්‍රපටයක් රැටටුයි රැටටුයි කියලා අර කෑමු වෙන මීයාගේ චිත්‍රපටය ඒක බලන්න ඒක අර චීස් පිච්චිලා කනකොට එයාගේ ඒ රස වින්දන එයාගේ හැඟීම පෙන්වන්නේ අර චිත්‍රවලින් ඒක තමයි ඒ රසය ඒක කෑම එකක් රස වින්දිනකොට එන ඒක මීයන්ට ඒක තියෙනවා ඉතින් මම කියෙමින් හිටියේ ඒ ප්‍රශ්නය සංගීත රසාස්වාදයේ පමණක් නොවේ මිත්‍රෝනි ඒක කෑම රසාස්වාදයේ තිය අර්බුදය අපිට තියෙනවා ඒක නිසා තමයි අපිට හැමතිස්සෙම ගිහිල්ලා ওই රටකට ආවෙන් පස්සේ රටවලුල ඉන්න ඇති තන්නේ අපිට අනේ වල්ගලින් දැන් ඔයාලට හරි පාළු වෙතන ගෙදර අපි පොල් සම්බුළු කරවල ටිකුයි බදලා බත්තියක් ඇදුව අපි කමු කියලා කටට ගලේනවා තමයි නමුත් හත්තිලව ඉදින් එච්චරද ලෝකෙ කෑම දෙන්නේ හැබැයි අපේ කටට දැනෙන එකම එක තමයි පොල් සම්බුළු බතුයි කරවල බැදුම පොල් සම්බුළු බත් ඇයි ඒ ආහාර මං කියන රජාට තිබුණනේ අපිට තිබ්බද නැහැ අපිට තිබ්බේ නැහැ ඒක තමයි මේ බෙදියාමේ අර්බුදේ ඉතින් ඒ නිසා මිත්‍රෝලි මගේ අදහස තමයි සංගීතය ඇත්තටම රසවිඳීම ගැන අපට හාංකවිසියක්වත් නැහැ. හැබැයි දැන් මම දන්නවා යම් යම් පෞද්ගලික මට්ටමින් ඔබේම උනන්දුවෙන් ඔබ මේ මේ ඔබ තම තමන්ම මේවා අහලා අහලා කාලා කාලා යම් ආකාරයක රසවින්දන ශික්ෂාවක් තියනුදුව ඉන්න මායක නැහැ කියන නෑ. හැබැයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ඒ සංස්කෘතික කලාවක් බවට පත් වෙන රසවින්දනය කියන එක සංස්කෘතික අත්පත් කර ගැනීමක්. ඒක තනි පුද්ගලයෙක්ගේ අත්පත් කර ගැනීමක් නෙවෙයි. සමස්ත සමාජයක අත්පත් කර ගැනීමක්. ඒ නිසා මම හිතනවා ඒක අඩු ගන්න යම් තැනකට පස්සෙවත් අපිට නැවතත් ගේන්න පුළුවන්. දැන් අපි අපි නහයෙන් ගන්නවා මේ කේමදාස මාස් නැතුණාට පස්සේ ඔපෙරා හදන්න කවුරුත් නැහැ. ඔපෙරා ලෝකේ හදන්නෙත් නැහැ. ඒ කියන්නේ මාස් හදපු කාලේ හදුවෙත් නැහැ. ඒව හදුවේ 1900 ගණනවල. ඒව හදුවේ වෙන හේතු නිසා. ඒ හේතු වෙනස් වුණා. ඒවා ඓතිහාසික හේතු, ඒ සංස්කෘතික ආගමික හේතු වෙනස් වුණාට පස්සේ ඒවා ආයෙ කරන්නේ නැහැ. ඉතින් දැන් දැන් ඔපෙරා හදන කාලයක් නෙවෙයි. නමුත් දැන් දැනට අවශ්‍ය යම් ආකාරයක සංගීතමය ප්‍රකාශනයක්. ඒ ආකෘතියක් මියුසිකල් ෆෝම් එකක් ඒක අපි හොයමින් ඉන්නවා ඒක අපි ඔබත් එක්ක බෙදා ගන්නවා 아무ත ඒ බෙදා ගන්නකොට ඒ බෙදා ගැනීමේදී න අර්බුදේ කුමක් දැන් මං සංගීතඥයෙක් කියලා ඔබ දන්නවද ඕන දැන් මං තමයි දැන් තමයි මං කතා කරන්නේ 아무ත ඔයගොල්ලෝ මගේ මියුසික් චිත්‍රපට සංගීත කීයක් අහලා තියෙනවා මගේ ගීතවත් අහලා තියෙනවා නෑ ඒක ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒ මාධ්‍ය ඒ කියන්නේ මේකේ මොකද්ද ඒ මොකෙන්ද කියන්නේ හැබැයි යම් හේකින් ගියාම මගේ මියුසික් කාටවත් මතකත් නෑ ඒකට හේතු මගේ මියුසික් වල රිපිටිෂන්ස් නෑ මගේ මියුසික් වල අනුනාව මේ ප්‍රතිවාදනනේ ඔබ හෙව්වොත් මගේ චිත්‍රපට හතරක සංගීතරනේ හතර ඒක නිසා මතක හිටින්නෙත් නැහැ අපට පුරුදු මතක හිටිනේ වහලා අර රසයට මේක අර රස වගේ අපි තුම අපි චීන කෑමක් කලා මේකේ පොඩි අපේ ගතියක් වගේ එහෙම නෙවෙයි ඒකට අදාළ රස වින්දනය ඒක තුලින් ගන්න කොහොමද එතකොට මගේ මක්කාර ස්ට්‍රින්ග් ක්වාටර්ට් එක මම අර පතියගේ ආචාර පතිරාජයන්ගේ චිත්‍රපටයට අන්තිම නිර්මාණය කළ ස්ට්‍රින්ග් ක්වාටට් එක තන්ත්‍රී චතුෂ්කේ චිලෝවයි වියෝලාවයි වාලීන දෙකයි දැන් මේ සංගීතයට ඔබ ප්‍රවේශ විය යුත්තේ ස්ට්‍රින්ග් ක්වාටර්ස් ගැන දැනගෙන චිලෝවේ තියෙන මේ ධ්වනි ගුණාංගයන් ගැන දැනගෙන එතන චිලෝවේ තියෙන ස්වර පරාසයන් ගැන දැනගෙන එහි තියෙන චරිත ලක්ෂණ ගැන දැනගෙන වියෝලාවේ ඒ අදාළ කාරණා ගැන දැනගෙන අවම ප්‍රමාණය කියන්නේ සංගීත විභාග කරන්නේ නෙවෙයි නමුත් අවම ප්‍රමාණය දැනගෙන මේ ගමන් පතයන් ගැන අදහසක් ඇති කරගන්න.
ඒකයි මම කියන්නේ මේ ශික්ෂාවක් තිබිය යුතු වැඩක් තමයි රසවින්දනය. මේ ශික්ෂාව සමාජමය අත්පත් කර ගැනීම, සංස්කෘතික අත්පත් කර ගැනීම. ඒ අත්පත් කර ගැනීම නැති වුණාට පස්සේ තමයි අපිට නැහෙන් ගණන් වෙන්නේ. අපි කලාට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කේමදාස මාස්ටර් වගේ කරේ මුළු සමාජෙටම ඒක පෙරලා දුන්නා. ඒ කියන්නේ වැඩක් නැහැ. තමුසලට තේරෙන්නේ නැහැ. අපිත් ඒ කාලේ මුදුනා. අපි දැන් දන්නවා. තේරෙන්නේ නැත්තේ සමාජයේ ප්‍රශ්නයක් කින්දා නෙවෙයි. ඒක ඓතිහාසික තත්වයක්. ඒ නිසා අපි කල යුතු යමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනාව තමයි සංගීතයේ විෂය හෝඩියේ පන්ති ඉඳලා විෂයක් හැටියට නෙවෙයි ඇක්ටිවිටි එකක් හැටියට ක්‍රියාකාරකමක් හැටියට එකතු කරන්න ඕනේ. දැන් මගේ කුඩා දියණිය උන් යම් හේතුන් නිසා උන්ගේ මවගේ යම් වෘත්තියේ මේ කාරණා නිසා උන්ට ලෝකෙ පුරා යන්න වෙනවා. එතකොට උන් ඉගෙන ගන්න තැන්වල උන් ඇත්තටම ඒ වයස ළමයින්ට වඩා දේවල් ඉගෙන ගන්න. දැන් මගේ කුඩා දුව උදාහරණයක් හැටියට එක ගීතයක් මාත් එක්ක හමින් ඇයි කිව්වා මේකේ තනුව ගායනා කරන කෙනා තමයි මේකේ හාමනි අනුතනුව ගන්න ඕන තාත්තේ කියලා. මම ඒ වගේ. දැන් එයාගේ වයසට නෝ එයාට එයාට භාෂාවක් තියෙනවා. ඒකේ හාමනි එක හඳුනා ගන්න. ඒ හාමනි එක අරිට වඩා ප්‍රබල බව හඳුනා ගන්න. දැන් මේක මාර එකක් හැටියට මම කියනෝ නෙවෙයි. ඒක අපි හැමෝන්ට ඒක අපටත් ආයතුයි. ඒක ඔබටත් ආයතුයි. ඒක එන්නේ නැත්තේ ඒක මේ සමාජය තුළ නෑ. මම එකයි කියන්නේ ඒක අධ්‍යාපනයට එන්න ඕන. ඒක හෝඩියේ ඉඳලා එන්න ඕන. දැන් සංගීතය මම ඉගෙන ගත්ත ඕලෙවල මම එපාම කරපු විශ්ෂේ මට සංගීතය. දැන් මන් දන්නවා සංගීතය කියලා කියන්නේ උගන්වන්නට සහ ඉගෙන ගන්නට දෙකටම ලෝකේ තියෙන ලස්සනම විෂයන් දෙක තුනක. ඒක උගන්වන්නත් ආසයි ඉගෙන ගන්නත් ආසයි. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ මේක ශාපයක්. ඒ කියන්නේ මෙතනදිම ඒක එනවා. ඒ කියන්නේ මේ සමාජ රටේ ආකල්පමත් ඇති මේ මේවා ඉගෙන ගන්න මොනව කරන්නද? මම සංගීතය මොකටද? මේවා මේ ගාර්හිත දේවල්. ඒවා ජානගත වෙලත් ඇති සමාජ රටේ. නැටිච්චි කියලා කිව්වගේ අර මේ අපේ ප්‍රේක්ෂිකාවක් කියලා තිබුණා. ඉතින් ඒ නිසා මම කියන්නේ මම මෙතනින් මේ සාකච්ඡාවට තිතක් තියන්නම්. මම හිතනවා යම් ආකාරයක මේ කියන්නේ මට වුණු නැහැ මගේ අදහසක් ඔබ මත ස්ථාපනය කරන හැබැයි යම් කලාපයන් කීපයක් මම ඔබට ගෙනාවා. ඒ කියන්නේ එකක් තමයි ක්‍රොනොලොජිකලි නැත්තම් මේ කාලානුරූප මේ කාල ප්‍රාන්තරයන් හැටියට ගත්තොත් එහෙම අපිට ඇත්තටම ඉතිහාසය තුළ සංගීතයක් කියලා එකක් තිබුණා. ඒ සම්බන්ධ වාර්තා තියෙනවා. හැබැයි ඒක කාටද තිබුණේ කියන එක අපි සලකලා බලන්න. ඒක තිබුණේ අපටද නැත්තම් රජාටද කියන එක. यदि एक मणित मई विश्वशतवर्ष पास अलुते समाज यदि ये सामजे मे मीडियम मेक मीडियम मेके आई तिबुने काट या मीडियम मेक अट प्रवेश तिबुने काट ये अर्थ एक तिबुने दिदास दहां पास मे मेकदन तो इंटरनेट का उस्मृत्तावेदन का म्यूजि कहा एक उस्मृत्तावेदन का मेक पिभोजन मेक पिभोजन का इवर का यम कि अपट मे शिक्षा अपट धनत्गा ඔබට ඉතාම සතුටින් ඔබේ කාලය ගත කරන්න පුළුවන් මේ වෙලාව ඔබ මේ වෙලාව තියෙන වෙලාව. ඉතින් මා ස්තුතිවන්ත වෙනවා ඔබේ ඉවසීමට සහ මා සමාව ආයේද සිටිනවා මම පැයක් ප්‍රමාද වීම ගැන සහ මා කනගාටු ප්‍රකාශ කර සිටිනවා ලංකාව වගේ රටක මට ඇවිදිමින් තැන් තැන් වලට පණිමින් මේ සාකච්ඡාව කරන්නට වෙන්නේ තවත් වැඩ කරමින් මා හිතනවා අපි බොහෝ දෙනෙක් ලංකාවේ ජීවත්වන උදවිය මේක දන්නෝ ලංකාවේ ජීවත්වන උදවිය වඩා අධ්‍යාපත් සමාජයක් කියලා හැමතිස්සෙම අයහපත්ම අයහපතටම අපිව දක්වන බහුතරයක් අපිට ඉන්නේ. ඒ නිසා එකට ජනතාවට දොස් කියන්නේ අපිම අපිට මඩු අඩුකින් තලා ගන්නවද කියලා මට හිතෙනා වෙලාවකට. නමුත් මේ සියල්ල එකට එකිනෙකට බැඳිච්ච දේවල්. අපිට කලා රසස්වාදය ගැන කතා කරන්නට බෑ. මේ තියෙන සමාජයේ තිබෙන මේ ඉතාම ආන්තික දෙබෙදුම් ගැන කතා නොකර ජුනියස් රිචඩ් ජයවර්ධනට ඒ ඒ ඒ ඒ සංස්කෘතික ලෝකය භුක්ති විඳින්නට පුළුවන් වීමයි ආර් ප්‍රේමදාස ගේ වීරය තමයි ජෝතිපාල. එහෙම වෙන එකයි. ඔහුගේ හැම වැඩසටහනකම ජෝතිපාල. අන්තිම ජෝතිපාල විශ්වාස කළා මෙයා කියන්නේ දුටුගැමුණු රජතුමා කියලා. එයාගේ ලෝකෙටම. ඉතින් කෙසල්වත්ත සංස්කෘතියේ ඇතුළේ හිටිය අරයා තමයි ජෝතිපාල. කුරුඳුවත්ත සංස්කෘතිය ඇතුළේ හිටියේ කවුද? इतने गुड हटे मैं किया उन्होंने देवार सूर्य से कथा क्रमी ना मैंने दस कथा में लंका एलियट गिहिल्ला लंका संस्कृति अनता अर्बुद विदग्ध विद्युत तमाइ लंकावट एलियंग संगीत के ना देवार सूर्य से क्या नाम जेकोब स्पीरिस जेम्स स्पीरिस सेनेट के शुद्ध के काले एक दिग्ग कथावक दस नवसी से लंका संगीत कौमद मेन दस साक्षा करम विशीवन शतवर्षे सह विशीन शतवर्षे दक्वा वे औदू अभी औदू एक विस्सक काले संगीत अभी हिमीट साक्षा करम
මහිතනවා අද මට ගෙනෙන්නට අවශ්‍ය කරපු අදහස තමයි ඇත්තටම අපි මේ රසවින්දනය කියලා හිතන් හිටිට ඒක පෞද්ගලික එකක් වෙන්න පුළුවන් නමුත් ඒක සමාජයේ යමක් ඒ සමාජයේ යමට ඒ අත්පත් කර ගැනීමට ඓතිහාසික හේතුන් තිබෙන්නට ඕන සමාජ දේශපාලනික ආර්ථික හේතුන් තිබෙන්නට ඕන ඒ අත්පත් කර ගැනීම හුදී ජනයාට තිබුණේ නැහැ ඒ නිසාම ඒ නිසා මුළු ඉතිහාසයේ ප්‍රම ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේ ඉඳලා 2020 දක්වා 2015 දක්වා කියලා නැත්නම් 2000 දක්වා කියමුකෝ 2000 දක්වා 6 වෙනි ශතවර්ෂයේ ඉඳලා 2000 දක්වා හැමතිස්සෙම ඒ අසමතුලිතතාවය ලංකාවේ සමාජය තුල තිබුණා ඒකට ප්‍රවේශයක් තිබිච්ච ඥාන කෝෂාගාරයක් තිබිච්ච භාෂාවක් තිබිච්චාට ඒක පරිශීලනය කරන්න ලැබුණා නමුත් සමාජයක් හැටියට සංස්කෘතියක් හැටියට හැම කෙනෙක්ටම ඒ වරප්‍රසාදය ලැබුණේ නැහැ ඒ නිසා තමයි අපි දැන් නෝක් අඩු කියන්නේ නහයෙන් අනන ඒ නිසා තමයි ඔය හැම රූපාණි නාලිකාවකම ඉතාම ඒ කියන්නේ අපිට කටේ තියන්න බැරි දේවල් නාට්‍යද ටෙලි නාට්‍යද ආදිය ඉන්දියාවෙන් ගෙන ආපුවා ඒ සින්දු අරමේ යන්නේ ඉතින් ඒ අස්සේ බලන් කියන්න ඕනේ ඉන්දියාවේ විශාල වෙළඳ පොළක් බවට මේ පත් කරන ලැබුව අධ්‍යාපනය තුළ සංගීත අධ්‍යාපනය තුළ අපිට මතක තියාගන්න ඒකට විරුද්ධව සුනිල් සාන්ත වගේ කෙනෙක් ඒ දවස්වලම දැක්කා ඒක එතකොට ඉන්දියාවේ මියුසික් මාකට් එකක් බවට මේක පත් වුණා එඩියුකේෂන් මියුසික් එඩියුකේෂන් මාකට් එකක් බවට මේක පත් වුණා සාපි නොදැනුවත්වම දැන් මාධ්‍ය හරහත් අපේ විශේෂම අපේ ජනගායනාවල තියෙනත් මේ හින්දුස්ථානි මේ ගායන තාක්ෂණ වෙත දැන් ඒකයි මම කියන්නේ සහ විශේෂම වැදි ගායන මගේ පරිශ්‍රණයක් තියෙනවා මේ මේ 2000 ඉඳලා 2020 වෙනකන් මේ මේ වැදි ප්‍රජාවගේ ගායනාවන් සම්බන්ධයෙන් දැන් වුන් මේ ඉන්ටර්නෙට් එකෙන් රේඩියෝ එකෙන් අපි කියන කොන්ටැමිනේෂන් ඔෆ් වර්ල්ඩ් මියුසික් කියලා එකට සංකල්පයක් කියලා කියන මේක දූෂ්‍ය වීම. දැන් උන්ව දූෂ්‍ය වෙලා තියෙනවා දූෂ්‍ය වෙලායි කියන උන් හොඳට සිං කරනවා. ඒ සමහර ඒවල මේ ඉන්දියානු චිත්‍රපටවල ගායන තාක්ෂණක් තියෙනවා. අපේ වැඩි ප්‍රජාවේ ගායනවල. ඉතින් ඒ කියන්නේ දැන් තමයි මේ මේ කියන්නේ මේ මේ බලපෑම එහෙමත් තියෙන. ඒක නිසා මේක දැන් ඔබ හොඳටම දන්නවා මේ ගෝලීය ප්‍රාග්ධනය ඇතුලේ entertainment කියලා කියන විශාල මුදල් ප්‍රමාණයක්. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, කොරියාව වගේ රටවල් මේ ගැන හොඳට ඇහැගහගෙන ඉන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දන්නෝ යම් යම් කාලවලදී යම් බුබුලක් හදලා ඒ බුබුල විශාල මුදල් ප්‍රමාණයක් බවට පත් කරගෙන බුබුල විඳලා දාන. ඉතින් ඒ වගේ ඒවා ඔයගොල්ලෝ දන්නෝ ඇති. ඒවා සාකච්ඡා කළ යුතු තැනසයි සමහර අය ඒවා නිතාම මේ 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 ජාති වාත්සල් ලැබුණොත් ඒවා දක්නවා. එහෙම දැක්කට කමක් නැහැ. නමුත් ඒවා මේ මේ cultural politics මේ මේ political economy ඒවා තමයි ඒ පිටපස්සේ තියෙන්නේ. ඉතින් නැවතත් ස්තුතිවන්ත වෙමින් නැවතත් සමාව ඉල්ලමින් මා මේ මෙතනින් නතර වෙනවා ඊළඟ වාරයේදී 12 වෙනිදාවේ තවත් මීට වඩා සංවිධානාත්මක ලෙස කවුරු හරි මා හිතනවා මේ වැඩසටහන කරાવીයි කියලා මගේ වැඩසටහන අහලා ඔබ කීප දෙනෙක්ට හරි යම් ආකාරයක යමක් කියවලා බලන්නට විශේෂම රොයල් ඉෂියටෙක් සොසයිටි වාර්තාව ඔබට හොයාගන්න පුළුවන් ඒවා ගැන ලංකාවේ පැරණි සොසයිටි එක සමාජය ගැන තියෙන වාර්තා ඔබ කියවා බලන්න. මොකද සිංහල භාෂාවෙන් සිංහල ප්‍රාඥයින් මේවා ගැන ලියන්න පටන් ගත්තේ 21 ශතවර්ෂයට පස්සේ. ඒ කියන්නේ ඒක නිසා අපි වඩා හොඳයි ඒ අපි ගැන තියෙන කලින් වාර්තා හොයලා බලන එක ක්‍රොනොලොජිකල් වාර්තා. සංගීතය ගැන විශේෂයෙන්ම. ඒ නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ බානුක මනරත්න සහෘදය ඔබට ස්තුති මට ආරාධනා කළාට සහ මාත් එක්ක මේ යම් ආකාරයක අන්තර්ජාලයෙන් ඔබේ අදහස් බෙදාගත් ඔබටත් ස්තුති. මීළඟ දවසක අපි මුණ ගැහෙමු. අද දින මා හිතනවා මට සතුටක් ජාලත් මනරත්න අපේ ජ්‍යෙෂ්ඨ සමාජ මැදිහත්කරුව ඔහු කලාකාරයෙක්ට වඩා මාතකින මැදිහත්කරුවෙක් කරේ සමාජ මැදිහත්කරුව ඔහුගේ අනුස්මරණ දිනයේ දවසේ මා ඔබත් එක්ක එකතු වෙලා මේ කළ කතා බහෙන් මා තුළම යම් දේවල් ටිකක් ගොඩනගා ගත්තා එකතු කරගත්තා සහ එය අද දින වැදගත් ආකාරයකට මම හිතනවා නැවත හිතා බලන්න මට යෝජනා කළා ඉන්සයිටත් මම නැවතත් බානුක මනරත්න සහෝදරට ස්තුතිවන්ත වෙනවා එහෙනම් ඔබට ආයුබෝවන්